අද ධර්ම දක්ෂිනාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම කොට වදාළ ගරු දේශකයන්න් වහන්සේ කඩවත මංකඩපාර විජේමාවත දහම්නද ධර්මාශ්‍රමයේ නිර්මාතෘ සද්ධර්ම වාගීශවර විචිත්‍රබානි පූජ්‍ය කොළඹිස්සේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්ස සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පූජනීය පින්වත් මහා සංඝරත්නයන් අවසරයි මේ උතුම් සම්බුදු දහමට කැමැති මේ සුන්දර සද්ධර්මයේ රසය මිහිරියාව විඳ ගන්නට හිත ඇති කාරුණික පින්වත්නි පින්වත් ඔබ අපි මේ වෙලාවේ සුපුරුදු විදිහටම සූදානම් වෙන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කොට වදාළ ඒ උතුම් සද්ධර්මයෙන් කොටසක් දේශනා කරවගෙන ශ්‍රවණය කරන්න. ඉතින් අද දවසේ මේ දේශනා කරනු ලබන ධර්මානුශාසනාව net fm ගුවන්විදුලිය හරහා මුළුමහත් ලෝකයකට ඉතාමත් පහසුවෙන් ශ්‍රවණය කිරීමේ වාසනාව ලැබෙනවා. ඒ උදාරතර වාසනාව ලෝකේ පුරාම ජීවත් වෙන ධර්මයට කැමැති පින්වත් ඔබ අපි හැම දිනාටම ලබා ගන්නට අවශ්‍ය කරන අනුග්‍රහය, කල්යාණ මිත්‍ර අනුග්‍රහය ලබා දෙමින් මේ ධර්මානුශාසනාවට පින්බර දහම් දායකත්වයේ සලසන ශ්‍රද්ධාවන්ත පින්වත් පිරිසක් අපට මුණ ගැහෙනවා. මහනුවර අම්පිටියේ අංක 321 නිවසේ පදිංචි නිමාලි සෙනවිරත්න, චලනි සෙනවිරත්න, දමයන්ති සෙනවිරත්න ඇතුළු ඒ පින්වත් පවුලේ පිරිස. ඒ වගේම හබරාදුව මීපේ සිරිමැඳුර පදිංචි අසේල ප්‍රියාණි, නවෝදා ඇතුළු දූදරු මුණුපුරු මිනිපිරියන් සහිත ඒ ශ්‍රද්ධාවන්ත පිරිස. තනමල්විල කිතුල්කොටේ 180 කණුව පියසිරි නිවසේ සුනේත්‍රා, චමින්ද, සුජීවනි සහ ලසන්ති කියන පින්වත් පිරිස. ඒ වගේම ඉබ්බාගමුව දීයාවේ ආරාමයේ අසල පදිංචි ධනවති වික්‍රමාරච්චි, සුමිත්‍රා වික්‍රමාරච්චි ඇතුළු ඒ පින්වත් පවුලේ ශ්‍රද්ධාවන්ත පිරිස. කියන මේ පින්වත් පවුල් හතරේම කාරුණික පිරිස එකතු වෙලා මුළුමහත් ලෝකයකට ධර්ම දාණය ලබා දෙන වෙලාව. ඒ පින්වත් සියලුම දෙනාට උතුම් අරමුණු රාශියක් මේ පින්කමේදී මුල් වෙලා තියෙනවා. ඒ සියලු අරමුණු බලාපොරොත්තු ආකාරයෙන් මිෂ්ඨ කරගන්නට, ඒ වගේම දෙවියන්ටත් ඒ නම් සඳහන් කළ පින්වතුන් බලාපොරොත්තු වන නමින් මිය පරලොව ගිය සියලුම ඥාතීන්ටත් සුජීවත්ව ඉන්න ඒ නම් සඳහන් කළ පින්වත් පිරිස ඇතුළු ඒ අය බලාපොරොත්තු වෙන සියලුම දෙනාටත්, රට ලෝකේ පුරාම ඉඳගෙන ධර්ම ශ්‍රවණය කරන පින්වත් ඔබ අපි හැම දෙනාටත්, මෙලව ජීවිතයේ කායික මානසික සුවයත් ධර්මාවබෝධයත්, පරලොව ජීවිතයේ දිව්‍ය මානසික සුවයත් ධර්මාවබෝධයත් පිණිස, ඒ වගේම සංසාර දුකින් අත මිදී උතුම් අමා මහ නිවනින් සැනසීම පිණිස මේ මහා කුසලය 100 හේතු උපකාර වේවා කියන අදිස්ථානය ඇතුව අදත් අපි මේ මහා පින්කම ආරම්භ කරන්නේ. කාරුණික පින්වත්නි, පින්වත් ඔබට මතකයි අපි ගිය සතියේ ධර්මානුශාසන අවසන් කරපු විදිහ. අපි බීජ සූත්‍රය මාතෘකා කරගෙන බුදුරජාණන් වහන්සේ බීජයක්, එහෙම නැත්නම් පැලවෙන දෙයක් උපමා කරගෙන අපේ ජීවිතේට ඉතාම ගැඹුරු දහම් කරුණු කීපයක් පැහැදිලි කරලා දෙන සූත්‍ර දේශනාවක් මේක.
ඉතින් මේ දේශනාවේ අපි හරි අඩක් විතර සාකච්ඡා කළා ඊටාම පැහැදිලිව ඔබට මතකයි පින්වත්නි මම ඒ දේශනාවේ ගිය සතිය අවසන් කළේ බුදුරජාණන් වහන්සේ අර ගසක පැවැත්ම කියන්නේ ගසක හට ගැනීම පැවැත්ම අවසානයේ නැවත ඒ ගසින් සාකා බොහෝ වීම මේ පිළිබඳව කරපු දේශනාව ඒ වගේම ඒ ගස විනාශ කරන විදිහ විනාශ කරනවා කියන්නේ తాවකාලිකව නෙමෙයි බාගෙට නෙමෙයි සම්පූර්ණ විනාශ කරලා ඒකට දේශනාවේ උපමාවක් තියෙනවා සැවැන්දරා ගසක මුල් කෑල්ලක් තරම්වත් කොටසක් ඒ ගහේ ඉතුරු වෙන්නේ නැතු වෙන්න සහ මුලින්ම ගලවලා අරගෙන කෑලි කෑලි වලට කපලා අවුවේ දාලා හොඳට වේලලා ගිනි තියලා දානවා වගේ වැඩක් කියලා මේ සසර ගමනේ අවසානයේට ආර්ය අෂ්ටාංග මාර්ගයේ අනුගමනය කරලා පංච උපාදානස්කන්ධය අවබෝධ කරගෙන පංච උපාදානස්කන්ධෙන් නිදහස් වුණාම තියෙන ස්වභාවය අන්න අර වගේ උපමාවකින් භාග්‍යතුන් වහන්සේ පෙන්වා වදාලා අන්න ඒ උපමා කතාවෙන් තමයි මං ගිය සතියේ දේශනාව අවසන් කළේ මොකද එතනදී බුදුරජාන් වහන්සේ පැහැදිලිව පෙන්වන්නේ අර පංච උපාදානස්කන්ධය නැවත නැවත හටගන්නට පුංචි හෝ උපකාරයක් වෙන යම් කිසි දෙයක් තියෙනවා නම් ඒ සියල්ල සහ මුලින්ම ඒවට අපි කියන්නේ කෙලෙස් ධර්ම ඒ සහ මුලින්ම ඒ සියල්ල විනාශ කළ දාන එක තමයි මෙතනදී බුදුරජාන් වහන්සේ පෙන්වුවේ එහෙම නැතුව යාන්තමට බාගෙට ඉතුරු වෙන්න කළොත් නැවත පංච උපාදානස්කන්ධයක් හටගන්න තියෙන අවස්ථාව බුදුරජාන් වහන්සේ පැහැදිලිව දකිනවා ඒ නිසා උපමාව කළේමයි පුංචි කෑල්ලක්වත් තැවැන්දරා ගසක මුල් කෑල්ලක් තරම්වත් කොටසක් ඉතුරු නොවෙන්න සියල්ල ගලවලා කෑලි කෑලි වලට කපලා ගිනි තියලා විනාශ කළා දාන අවුවේ දාලා වේලලා ඒ කියන්නේ අර නැවත පැලවෙන්න තියෙන සියලු අවස්ථා සියලු වටපිටාව නැත්තටම නැති කළා තමයි මේ විනාශය කරන්නේ පින්වත්නි නමුත් දැන් කෙනෙකුට මේක එකපාරට කරන්න බෑනේ ඇත්තටම අපේ ජීවිතේ අපි උත්සාහ ගත්තට අපි මහන්සි වෙලා බලලා කල්පනා කරාට ලේසි නෑ මේක කරන්න එකපාර ඒකට හේතුව එයා අපි අපේ ජීවිතේ බැලුවත් රූපය මම කියලා තමා කියලා හිතාගෙන ඉන්නවා හරියට ඒ ගැන අවබෝධයක් නැති නිසාම වේදනාව තමා කියලා හිතාගෙන ඉන්නවා සංඥාව ගැන අවබෝධයක් නැති නිසා සංඥාව තමා කියලා හිතාගෙන ඉන්නවා චේතනාව ගැන අවබෝධයක් නැති නිසා චේතනාව තමා කියලා හිතාගෙන ඉන්නවා විඥාණය ගැන ඒ වගේමයි අවබෝධයක් නැති නිසා විඥාණය තමා කියලා හිතාගෙන ඉන්නවා මෙන්න මේ විදිහට සක්කාය දිට්ඨිය තුල බැසගෙන ඉන්න කෙනාට හේතුඵල ධම ක්‍රියාකාරීත්වය හේතුඵල ධම කොහොමද වැඩ කරන්නේ ඒකේ ස්වභාවය මොකද්ද කියලා පෙනෙන්නේ නැතුව යනවා මතු පිටින් සියල්ල සකස් කරලා අවසානයේ පෙන්වන රූපේ තමයි යා රූපේ හැටියට දකින්නේ එයා ලෝකය හැටියට දකින්නේ ඒක අර හේතුඵලයේ පෙන්වන්නේ හේතුඵලයේ ක්‍රියාත්මක වෙන විදිහ පේන්නේ නැතුව යනවා ඒ හේතුඵල ධමක ක්‍රියාකාරීත්වය පෙනෙන්නේ නැති තාක් එයා ඉන්නේ අවිද්‍යාව තුල ඉන්නේ ඒ කෙනාට අවබෝධයේ ඉඩක් නැහැ බුදුරජාන් වහන්සේ අවිද්‍යාව විස්තර කළා දුන්නේ අවබෝධ කළ යුතු දුක ගැන කිසිම අවබෝධයක් නැතිකම ප්‍රහාණය කළ යුතු දුක් සමුදය ගැන කිසි අවබෝධයක් නැතිකම සාක්ෂාත් කළ යුතු දුක් නිරෝධය ගැන කිසිදු අවබෝධයක් නැතිකම වැඩි යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන කිසිදු අවබෝධයක් නැතිකම කියලා කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව ඇති වී තියෙන අනවබෝධය ලෙසයි අවිද්‍යාව පෙන්වේ අවබෝධයක් නැති කෙනා විමුක්තිය පිණිස එක එක දේවල් කරනවා මොකද විමුක්තියට කැමති දැන් බුද්ධ කාලේ ඊට පස්සේ ප්‍රාග් බෞද්ධ කාලෙත් එහෙමයි නොඑක් අය මේ විමුක්තිය හොයාගෙන කටයුතු කළා අපි වහලා තියෙන පුරාවෘත්ත තියෙනවා ඒවා දේවල් කරනවා අපි හිතමු කෙනෙකුට මේ කය නිසා දුක් ඇති වෙනවා මනස නිසා දුක් ඇති වෙනවා නමුත් මෙයා මේකට හරි මාර්ගය දන්නේ නැහැ එයාට අයින් වෙන්න ඕනකම තියෙනවා ඒ නිසා එයා කල්පනා කරනවා මේ රූප වේදනා සංඥා සංකාර නැත්තම් කොච්චර හොඳයිද කියලා කල්පනා කළා එයා මොකද්ද කරන්නේ අසඤ්ඤය කියන එක වඩනවා අසඤ්ඤ ධ්‍යාන වඩනවා කියන්නේ අතීතය හිතන්නේත් නැතුව අනාගතය හිතන්නේ නැතුව වර්තමානය එයා අත්හරිනවා වර්තමානය අත්හරිනකොට එයාට මොකද වෙන්නේ නිින්ද ගියා වගේ නොදැනි යනවා ඒකට කියන්නේ අසඤ්ඤය කියලා මේක අවබෝධයක් තුල සිද්ධ වෙන එකක් නෙමෙයි මට මේ වගේ පිරිස ගැන ඉන්දියාවේ අහන්න ලැබිලා තියෙනවා ඒ කියන්නේ මෑත කාලෙත් බුද්ධ කාලෙත් කොහොමත් එහෙම ඉඳලා තියෙනවා බුද්ධ දේශනාවල පෙන්නලා තියෙනවා
ඊට පස්සේ හිතයි කයයි දෙකම මොකුත් දන්නේ නැති තත්ත්වයකට පත් වෙනවා. දැන් ඔය අදටත් ඔය සමහර මිනිස්සු කතා වෙනවා සමහර තපස්වරු ඉන්නවා කියලා. පංච උපාදානස්කන්ධය සකස් වෙනවා ඒ උනාට. ඒකට එයා ඇලුම් කරනවා. නමුත් ඒකට එයා ඇලුම් කරන බව ඒක එයාවත් දන්නේ නැහැ. එයාට තේරෙන්නේ නැහැ. ඒ නිසාම නිරෝධය කියලා මෙයා රැවටෙනවා අර සාමාන්‍යයෙන් දැනෙන සැපේට. එතන අසඤ්ඤය තුල පවතින්නේ සංඥාවක් නැතුව නිින්දකට පත් වෙලා ඉන්නවා වගේ ස්වභාවයක්. සංඥාවක් නැත්තටම නැතුව නෙමෙයි. ඒක අපේ ධර්මයේ පෙන්වන සමාධියත් තුලින් වුණා පුරුදු වෙන්න පුළුවන් එකක්. දැන් අසඤ්ඤ සමාධිය තුල ඉන්න කෙනාට දුක ගැන අවබෝධයක් නැහැ කියනවා. තණ්හාව ගැන අවබෝධයක් නැහැ. ආරි අෂ්ටාංග මාර්ගයක් ගැන එහෙම ප්‍රශ්නයක් එහෙම දැනීමක් අවබෝධයක් නැහැ. කිසි දෙයක් දන්නේ නැහැ කියනවා. අසඤ්ඤ සමාධියක් වඩන්න චතුරාර්ය සත්‍ය ඕන නැහැ. මොකද බුද්ධ කාලේ නෙමෙයි ඊට කලිනුත් අසඤ්ඤ ධ්‍යාන වඩලා අසඤ්ඤ උපදිච්ච බ්‍රහ්ම රාජයෝ හිටියා. බුදුරජාණන් වහන්සේ අර මේ බුද්ධ ශාසනයක ප්‍රයෝජන ලබන්නට නම් ඉපදෙන්න හොඳ නැති ස්ථාන කියනකොට ඔය අසඤ්ඤය ගැන කියනවා. අර ඒකට අපි කියන්නේ සිත නැති කය ඇති බ්‍රහ්ම ලෝකයක් ගැන කියන්නේ. ඒක චතුරාර්ය සත්‍ය ප්‍රශ්නයක් නෑ. චතුරාර්ය සත්‍ය තිබුණා නැතත් ඒ තැන් වල යන්න පුළුවන්කම තියනවා කියනවා. ඒ තැන් වල ඉපදිච්ච කෙනෙකුට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න අවස්ථාව නැතුව යනවා කියනවා පස්සේ. එතකොට ඒ අසඤ්ඤ සමාධිය ඉන්න කෙනා ඒකට ඇලුම් කරලා මරණයට පත් වෙනකොට අසඤ්ඤ තලවල ගිහින් උපදිනවා. අසඤ්ඤ ලෝකෙ ඉපදුනා කියන්නේ කල්ප ගාණක් නිදාගත්තා වගේ එකක්. මෙහෙ බුදු කෙනෙක් පහළ වෙලා ධර්මයේ කියලා ඔක්කොම ඉවරත් වෙලා ගිහිල්ලා. ඇහැරෙනකොට ඒ නිින්ද ඉවරයි. ඒ වගේමයි ඒ කර්ම විපාක දීලා අවසන් වුණාට පස්සේ ඔන්න ආපහු මේ නිදි ගතිය ගිහිල්ලා සිහිය උපදිනවා. ඒ කියන්නේ යාට සංඥාවක් උපදිනවා. ඒක අවසන් වෙලා නැහෙනේ. එතකොට එයා අසඤ්ඤ තලයෙන් චුත වෙලා ආයේ කොහේ හරි උපදිනවා. මේක විභව තණ්හාවක්. ඒක ඕනම කෙනෙකුට ඒ අයට සිද්ධ වෙන දෙයක් මේ. මේකෙන් ගැලවෙන්න තියෙන්නේ රූපය අවබෝධ කරලා වේදනාව අවබෝධ කරලා සංඥාව අවබෝධ කරලා සංස්කාර අවබෝධ කරලා විඥානය අවබෝධ කරලා ඒ ඇති කරගන්න අවබෝධය තුලින් මේ පංච උපාදානස්කන්ධයේ සැබෑ තත්වය අවබෝධ කිරීමෙන් මිසක් දුකෙන් නිදහස් වෙන්න ක්‍රමයක් නැහැ. අපිට මේක අවබෝධ කරන්න තියෙන ලොකුම ගැටලුව තමයි සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්න උපකාර වෙන්නේ පටිච්චසමුපාදේ. ඒ ගැන දැනුම. ඒ වගේම පංච උපාදානස්කන්ධය පිළිබඳව දැනීමත් විශේෂයෙන් අපිට උපකාර වෙනවා මේකට. ඒ කියන්නේ අඩුමතර මූලික දැනුමක්වත් තියෙන්න ඕන ශක්තිමත් දැනුමක් අර එහෙට මෙහෙට වැනෙන එකක් නෙමෙයි තමා විසින්ම දැකලා අවබෝධ කරගත්ත දැනුමක් තියෙන්න ඕන එතන. මේ දැන් බණ පොතේ තිබ්බට කවුරුවත් කිව්වට මේ මේකයි පංච උපාදානස්කන්ධය මේකයි කියලා ඒක දැන් පටිච්චසමුපාදය ගැන වුණත් අපිට කටපාඩම තියෙනවා. එහෙම නෙමෙයි. ඒක ගැන හොඳ තියෙන්න ඕන සාමාන්‍යයෙන් අර අත්දැකීම් සහිත අවබෝධයක්. මේ මොකද්ද මේ හට ගැනීම, මේ පැවතීම නැතිවීම, මේ පංච උපාදානස්කන්ධයේ ස්වභාවය මොකද්ද කියන එක ගැන යම්කිසි අර අපි එකට කියන පැට්‍රිකලි තියෙන්න ඕන. ඒ කියන්නේ ඒ ගැන හොයලා බලලා තමා විසින්ම ඇති කරගත්ත සැබෑ දැනුමක් තියෙන්න ඕන. නැත්තම් දැන් කවුරු හරි කියනවා නම් පංච උපාදානස්කන්ධයේ ස්ථිරයි අස්ථිරයි දුකයි සැපයි අර දෙපැත්තටම කියන අය ඉන්නවා. ඉතින් ඒ කියන පැත්තට හැරුණොත් මේක ඇති වැඩක් නැහැ. හරියට බුදුරජාණන් වහන්සේගේ මතය හොයලා බලලා අධ්‍යයනය කළා. දැන් බුදුරජාණන් වහන්සේ උනත් අපිට පෙන්වන්නේ මේ උන්වහන්සේ කිව්ව පළියට ගන්න නැතුව ටිකක් තමන්ගේ දැනුමෙන් කල්පනා කරලා බලන්න. ලෝක දහමට ගලපන්න කියලානේ. එහෙම ගලපලා බලලා හොඳට ස්ථාවරයේ දැනුම තියෙන්න ඕනේ. එතකොට ඒක අපිට උපකාර වෙනවා මේ සක්කාය දිට්ඨිය නැතික නැත්තම් කොච්චර ගුවත් මේ සක්කාය දිට්ඨිය හරියන්නේ නැහැ. මට සෝවාන් වෙන්න ඕන, මේ සක්කාය දිට්ඨිය අතහැරෙන්න ඕන, සීලබ්බත පරාමාස අතහැරෙන්න ඕන. එහෙම කිව්වට ඕක කෙරෙන්නේ නැහැ කීයටවත්. නිකන් කතාවට අපි අහලා තියෙනවා සෝතාපන්න වෙන්න නම් මේ තුන නැති වෙන්න ඕනි කියලා. ඒ වුණාට වෙන්නේ නැහැ. සක්කාය දිට්ඨිය කියන ගැටලුව තියෙනවා දිගටම. ඒක නැති කරගන්න අර වගේ විශේෂ දැනුමක් අවශ්‍යයි. සහ නුවණින් කල්පනා කිරීම, නුවණින් ඒ ගැන සොයා බලන එක, පරීක්ෂණ කරන එක අවශ්‍යයි. එහෙම නැතුව සක්කාය දිට්ඨි ප්‍රහාණය කරන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ දේශනා කියවලා ඒ අනුවම බලන්න ඕන. දැන් ඒකයි දැන් මෙතනදී ඔය දැන් වෙනත් ආගම්වල වෙනත් දහම් අදාන මෙහෙම නැති අයට ඉන්නවනේ. බුද්ධ දේශනාව ගැන කියවලත් නැහැ, කියවන්න අදහසකුත් නැහැ. ස්වාධීන වේවා දැන් බුද්ධ දේශනා ස්වාධීනව තියෙන්නේ. දැන් කාටවත් බලහත්කාරයෙන් මේ අර දඬුවම් කරනවා වගේ එහෙම බලෙන් පටවන එක නෙමෙයි. Taman ස්වාධීනව හිතලා බලන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ඉතින් කොහොමත් ලොකු වෙහෙසක් දරාගෙන අවබෝධ කරලා මේක කියලා තියෙන්නේ. අපිට ඒක ලොකු පහසුවක් කියලා ශ්‍රද්ධාවේ ඉඳලා කටයුතු කරන කෙනාට පහසුයි. දැන් මේක පිටින් ඇවිල්ලා එකපාරටම හොයන කෙනා තමයි කලබල වෙන්නේ. බුද්ධ දේශනාවේ තියෙන දේ හරියටම අපි අරගෙන ඒක අපි
අධ්‍යයනය කළොත් අපි දිගටම පරීක්ෂණ කළොත් අපිට ඒකේ ඒක ඇත්ත කියන එක ඔප්පු කරගන්න පුළුවන්. අර මේ වචනවල තියෙන අර්ථය වැරදුනොත් දිගින් දිගටම වරදිනවා. සමහර දැන් ඔය ගොඩාක් වෙලා තියෙන ඒක සමහර තැන්වල බුදුරජාන් වහන්සේ පෙන්නලා දීලා තියෙනවා සක්කාය දිට්ඨිය අපේ ජීවිත තුල විසි ආකාරයකින් ක්‍රියාත්මක වෙනවා කියලා. සෝතාපන්න වෙන්න නම් අපි තුල තියෙන විසි ආකාර සක්කා දිට්ඨියම ප්‍රහාණය වෙන්න ඕනේ කියනවා. දැන් අපිට ওই කතා බහ කරන හැමෝම කිය අනේ අපේ හාමුදුරනේ මේ ඔය ධර්ම දේශනත් අහගෙන මේ හැමදේම කරගෙන අපි මේ යන්නේ අඩුම මේ ආත්මෙම සෝතාපන්නවත් වෙන්න අපිට හරි ආසයි කියලා කියනවා ඉතින්. අපි කාටත් ඒ කැමැත්ත තියෙනවා. ඒකට තියෙන ප්‍රතිපදා ඔන්න බලන්නකෝ. සෝතාපන්න වෙන්න නම් ඒ අපේ තියෙන විසි ආකාරයක සක්කාය දිට්ඨියම ප්‍රහාණය වෙන්න ඕනේ. දැන් ඒ සෝතාපන්න වෙන්න ඕනේ කියන කෙනා ඒ විසි ආකාරයේ තියා එහෙම එකක් තියෙනවද කියලා දන්නේ නැහැ සමහර අය. මේ විසි ආකාරයක සක්කාය දිට්ඨියම ඇති වෙලා තියෙන්නේ පංච උපාදානස්කන්ධේ මුල් වෙලා. යම්කිසි කෙනෙක් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය තුළ හේතුඵල ධහමක ක්‍රියාකාරීත්වයක් පවතින බව අවබෝධ කරගෙන ඒකේන පංච උපාදානස්කන්ධය තුළ ආත්මයක් දකින්නේ නැත්තම් අන්න එයාට තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විවෘත වෙන්නේ. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය අවබෝධ වීමෙන් තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති වෙන්නේ. ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති වුණ ගමන්ම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විවෘත වෙනවා. ඊට පස්සේ එයා දිගින් දිගටම සීලයක පිහිටලා සමාධියක් වඩමින් ප්‍රඥාව දිනු කරනවා. එයා පංච උපාදානස්කන්ධය අවබෝධ වීම සඳහා සමාධිය තුළ නොඇලෙමින් ප්‍රඥාව වඩනවා. සක්කාය දිට්ඨිය නිදහස් වෙන්න නම් එයා නියම විදිහට තේරුම් අරගෙන තියෙන්න ඕන. රූපය තුල සතර ආකාරයකින් ආත්ම දෘෂ්ටිය තියෙනවා කියලා. වේදනාව තුල සතර ආකාරයකින් ආත්ම දෘෂ්ටිය තියෙනවා කියලා. සංඥාව තුල සතර ආකාරයකින් ආත්ම දෘෂ්ටිය තියෙනවා කියලා. සංකාරය තුල සතර ආකාරයකින් ආත්ම දෘෂ්ටිය තියෙනවා කියලා. ඊට පස්සේ විඥානය තුල සතර ආකාරයකින් ආත්ම දෘෂ්ටිය තියෙනවා කියලා. මේ විදිහට පංච උපාදානස්කන්ධය කෙරෙහි විසි ආකාරයකින් ආත්ම දෘෂ්ටිය පවතිනවා. මේක අවබෝධ කරන්නේ නැතුව අපිට කිසි දෙයක් කරන්න බෑ. අපි හිතමු මෙහෙම දෙයක් ඔන්න කෙනෙකුට සිහි නැති වෙන්න එන්නතක් විදිනවා. බෙහෙතක් මේ දවස්වල එන්නත් ගැන කියනවනේ. එන්නතක් විදිනවා. එයාට සිහි නැති වුණාට ඒ එන්නතේ ක්‍රියාකාරී කාලය ඉවර වුණාට පස්සේ මොකද වෙන්නේ? අපිටත් ඔය එක එක ඔපරේෂන් කරන් අරවට මෙවට එන්නත් විදිනවනේ එහෙම. ආයෙම සිහිය එනවා. මැරිලා ගිහින් නෙමෙයිනේ. ඒ පැය කීපයකින් පස්සේ ආයෙ සිහිය එනවා. සිහිය ආවට පස්සේ එයාට සක්කාය දිට්ඨිය නැති වෙනවද? නෑ. ඒක එහෙමනම් එහෙම මේක තියෙනවා. අපිට පේනවා අපි නින්දට ගියා කියලා අපේ සිහිය නැති වුණා කියලා සංඥාව නැතුව ඉන්න පුළුවන් විදිහ සමාධියක්. එහෙම නැත්නම් දැන් ඔය කියන විදිහට අර ඉස්සර කාලේ වගේ අර අසඤ්ඤී සමාධියක් දියුණු කළා කියලා සක්කාය දිට්ඨිය නැති වෙන්නේ නෑ. සක්කාය දිට්ඨිය නැති වෙන්න නම් අවබෝධය තියෙන්න ඕනේ ගැන. බුදුරජාන් වහන්සේගේ ධර්මයට පැමිණුණ ආර්ය ශ්‍රාවකයා ඉස්සර වෙලාම ශ්‍රද්ධාව ඇති කරගන්නවා. මෙන්න මෙහෙම දෙයක් තියෙනවා කියලා. ඊට පස්සේ එයා විස්තර වශයෙන් සක්කාය දිට්ඨිය පිළිබඳව තේරුම් ගන්නවා. බුදුරජාන් වහන්සේ වදාළනේ රූපං අතතෝ සමනුපස්සති කියලා. එයා රූපය ආත්මය වශයෙන් දකිනවා. ආත්මය කියන්නේ තමන්ගේ වස්සඟේ පවත්වන්න පුළුවන් දෙයක් කියලා. දැන් ඇත්තටම දැන් අපි මෙච්චර කතා බහ කළාට මේ ගැන අපි සාමාන්‍ය ජීවිතය බලන්නකෝ. අපේ ශරීරයේ යම් යම් දේවල් ගැන, අඩු පහඩු ගැන, ඊට පස්සේ තියෙන දේවල් ගැන, ක්‍රියාකාරීත්වය ගැන, පැවැත්ම ගැන, පෙනුම ගැන කොච්චර වද වෙනවද? වද වෙවි අපි හිතන්නේ අනේ ඇයි මේක මට ඕන විදිහට නැත්තේ, මම කල්පනා කරන විදිහට නැත්තේ කියලා. අපි ඒකට නොඑක ආකාරයේ සැත්කම් කරන්න හදනවා, බෙහෙත් ඖෂධ පාවිච්චි කරනවා. අපි මේ අපිට පේන බාහිර රූපය සම්බන්ධයෙන් මම ඉතාම කෙටි උදාහරණයක් කිව්වේ ඒක. අපි කාගෙත් හිත්වල ඔක තියෙනවා, කාගෙත් ගෙවල් වල ওই දේ වෙනවා. තමන්ගේ වසඟේ පවත්වන්න, ඒ කියන්නේ තමන්ට ඕන විදිහට තියෙන්න ඕන, තමන් ඕන තමන් කල්පනා කරන හැඩයට, තමන් කැමති පාටට, තමන් කැමති සුවඳට, තමන් කැමති පෙනුමට, තමන් කැමති හැඩතලවලට ඒවා තියෙන්න ඕන. ඉතින් අපි එහෙම බලාපොරොත්තු වුණාට ඇත්තටම අපිට පේනවා මේ සාමාන්‍යයෙන් පොදුවේ ගත්තාම රූපේ ලක්ෂණ ගත්තාමත් ඒ අපි බලාපොරොත්තු වෙන විදිහට නෑ. ඉතින් දැනටත් අපි බලාපොරොත්තු වෙන විදිහට නැත්තම් ඉස්සරහට අපි හිතනවා මෙහෙම තියෙන්න ඕන මෙහෙම තියෙන්න ඕන කියලා. කවදාකවත් ඒක වෙන්නේ නෑ. මෙච්චර කල් එහෙම උත්සාහ ගත්ත අය දැන් අවුරුදු 60-70 ගිහිල්ලා අපිත් එක්ක ඉන්නවනේ. ඒ මිනිසුන්ගෙන් අහලා බැලුවොත් පේනවා දැන් ඔයාලා ඔයාලගේ රූපේ ඔයාලට ඕන විදිහට තියාගත්තද? ඒ වැඩපිළිවෙල සාර්ථකද? මොකද්ද ඒකේ தත්ත්වය කියලා ඇහුවොත් අනේ ඇති දෙයක් නැහැ. කොච්චර හරි කවලා පොවලා මහන්සි වෙලා අතුලලා හොදලා නාවලා
මේ දුක් විඳපු එක තමයි උනේ වෙච්ච දෙයක් නැහැ තියෙන විදිහටම හරි කියලා බාර ගන්න උනා. දැන් කාලයක් යනකොට ආ ඒ විදිය හොඳයි කියලා තියෙන එකටම කැමැත්තෙන් බාර ගන්නවා. අර කසාද බඳිනවා වගේ තමයි. දැන් තමන්ට කැමති මනමාලි මනමාලියාව හොයනවා. හොයන් හොයන් යද්දී ඇත්තටම තමන් කැමති අය හම්බෙන්නේ නැහැ නේ හැමෝටම. බොහොම කලාතුරකින් කෙනෙකුට තමයි ටිකක් හරි කැමති විදිහට හම්බෙන්නේ. ගොඩක් අයට බලාපොරොත්තු වෙච්ච අය හම්බ වෙන්නේ නැහැ. නමුත් ඉතින් කොහොම හරි කසාද බැඳගත්තට පස්සේ ටිකක් කල් යනකොට කමන්නේ ඒක තමයි හරි මං බලාපොරොත්තුනේ මෙහෙම එකක් තමයි කියලා අර ලැබිච්ච එක ගැන හිතාගෙන දිගටම යනවා. දැන් හරි කියලා ඉතින් වෙන කරන්න දෙයක් නැහැ. ඒ නිසා මෙතන තියෙන්නේ දැන් අපි වර්තමානයේ අලුතෙන් හොයන්න ගියාට පරණ අයගෙන් අහලා බැලුවොත් මොලේ තියෙන කෙනෙක් නම් කියයි කල්පනා කළා මේකයි උනේ කියලා. දැන් මේ බොහොම සරලව තේරුම් ගන්න ගියොත් මම කියන්නේ මේ විදර්ශනාවෙන් භාවනාවෙන් අවබෝධ කරන දෙයක් ගැන කියන්න කලින් එතකොට තමන්ගේ වසඟේ පවත්වන්න පුළුවන් දෙයක් ඇහිලා හිතනවා හිතලා මහන්සි වෙනවා. එතකොට ඒකේ අනිත් පැත්ත එහෙමනම් ආත්මයක් නැහැ කියන එකේ තේරුම තමයි තමන්ගේ වසඟේ පවත්වන්න පුළුවන් දෙයක් මේකේ නැහැ කියන එක. එතකොට බුදුරජාන් වහන්සේ පෙන්වුවේ ඒකයි ආත්මය තුල මේ වගේ අර්ථයක් තියෙන කියලා අපි දැනගත්තේ කොහොමද? මේ ආත්මය කියලා කියන්නේ මොකද්ද කියලා බුදුරජාන් වහන්සේ අනාත්මයක ස්වභාවය විස්තර කරනවා අනත්ත ලක්ෂණ සූත්‍ර දේශනාවේ. ඒකෙදි බුදුරජාන් වහන්සේ මෙන්න මෙහෙම වදාලා රූපං භික්ඛවේ අනත්ත මහණනි රූපේ අනාත්මයි. අනාත්මයි කියලා කියන්නේ අර පස්වග භික්ෂුන් වහන්සේලාට දෙවනුව බුදුරජාන් වහන්සේ අර පළවෙනිම දම්සක් පැවතුම් සූත්‍රයේ දේශනා කළා වුණාන පහවදා දේශනා කළේ අනත්ත ලක්ෂණ සූත්‍රේනේ. ඒක අහලානේ ඔක්කොම කට්ටිය රහත් බවට පත් වෙන්නේ. අර ඉස්සර වෙලාම කොණ්ඩඤ්ඤ තාපසතුමා මේ සෝතාපන්න වෙනවා පළවෙනි අවබෝධි ලැබපු උත්තමයා හැටියට බුද්ධ ශාසනේ ශ්‍රාවකයන් අතර. ඊට පස්සේ අනත්ත ලක්ෂණ සූත්‍රයේ බහුවදා දේශනා කළාම ඔක්කොම අරිහත් වෙනවා කියලා. ඉතින් මේ අනත්ත ලක්ෂණ සූත්‍රයේ මේ ප්‍රසිද්ධ දේශනාවක් මේකෙදි බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ ඕකයි. රූපං භික්ඛවේ අනත්ත මහණනි රූපේ අනාත්මයි. අනාත්මයි කියලා කියන්නේ රූපේ තමන්ගේ වසඟේ පවත්වන්න බැරි දෙයක්. බුදුරජාන් වහන්සේ මුලින්ම ලෝකයට ඕක කිව්වා. දැන් චතුරාර්ය සත්‍ය පිළිබඳව තමන් වහන්සේ අවබෝධ කරගත්ත ස්වභාවය තමන් වහන්සේගේ ජීවිතය බොහොම ලුහුණින් සහ ගැඹුරෙන් පෙන්නපු එකනේ ධම්සප්පවත්තන සූත්‍රයේදී. ඒ කියන්නේ තමන් වහන්සේ ලෝකෙට හඳුන්වලා දුන්නා. මට මෙහෙම ආලෝකය පෑදුනා, මට විද්‍යාව ඉපදුනා, මෙන්න මෙහෙම මම අවබෝධ කළා. මේ අපි පැවිද්දන් හැටියට මේ සසර දුකින් අත මිදෙන්න යන අය හැටියට මෙන්න මේ අන්ත දෙකෙන් නිදහස් වෙලා මේ වැඩපිළිවෙල කරන්න ඕනේ කියලා මේ තමන් වහන්සේගේ වැඩපිළිවෙල පෙන්වන ඉස්සල්ලාම හඳුන්වලා දීලා ඊට පස්සේ බුදුරජාන් වහන්සේ ලෝකෙට පෙන්වලා දෙන ප්‍රධානම කාරණේ තමයි මේ බුද්ධ ශාසනයේ තියෙන අන්තර්ගතය. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ ඉස්මතු කරලා පෙන්වනවා මෙතනදී. ඒකයි අනන්ත ලක්ෂණ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දෙවනුව ලෝකයට පෙන්වන්නේ බුද්ධත්වයෙන් පස්සේ. බලන්න රූපේ මේකට තමයි හැමදේනම බැඳිලා ඉන්නේ, හැමදේනම අහුවෙලා මේ අමාරු වැටලා ඉන්නේ කියලා භාගතුන් වහන්සේ අවබෝධ කරගෙන හිටියේ. එතකොට දැන් ආත්මය ආත්මය කියන එක අනාත්මයි කියලා උන්වහන්සේ පෙන්නවා. තමන්ගේ වසඟේ තියාගන්න බැරි දෙයක් කියලා. රූපංච හිදම් භික්කවේ අත්තා අබවිස්ස මහණනි රූපය ආත්මයක් වුණා නම්, ඒ කියන්නේ රූපය තමන්ගේ වසඟේ පවත්වන්න පුළුවන් දෙයක් වුණා නම් ලබ්භේත ච රූපේ, රූපයෙන් මෙන්න මේක ලැබෙන්න ඕන. මොකද්ද? ඒවං මේ රූපං හෝතු, මගේ රූපය මෙසේ වේවා. මං අර ඉස්සලා සරලව කිව්ව කතාවම තමයි බුදුරජාන් වහන්සේ මේ පෙන්නලා තියෙන්නේ. මගේ රූපය මෙසේ වේවා. ඒවං මේ රූපං මා අහෝසීති, මගේ රූපය මෙහෙම වෙන්න එපා කියලා ඕනකමත් එපාකමත් කියන මේ දෙකම ලබන්න පුළුවන් වෙන්න ඕන. දැන් අපිට අර බිත්තියක පාට වෙනස් කරනවා වගේ නිකන් ඒක බලමු නිකන් සරලව මේ බිත්තිය එහෙනම් ආත්මයි කියලා එහෙම ගන්න යන්න එපා. ඊට පස්සේ එක පාටම අපිට මේ බිත්තිය තනි සුදු වුණා නම් හොඳයි කියලා හිතිච්ච ගමන් ටක් ගාලා සුදු ප්ලේන් එකක් ගෙනල්ලා මේක ගහනවා. තනි සුදුයි ඉන්න ගම අපිට දෙනවා මේක තනි සුදුවට තිබිලා හරියන්නේ, මේක තනි කොළ පාට කරන්න ඕනේ. ටක් ගාලා ප්ලේන් එකක් ගෙනල්ලා කොළ පාට ගහනවා. තනි කොළ පාට අපිට බිත්තියට එහෙම කරන්න පුළුවන්. ඒ කියන්නේ අර පෙනුම වෙනස් කරන්න. නමුත් අපේ රූපයට, අපේම ළඟ තියෙන රූපයට, අපි කවලපවල නාවල හදන රූපයට අපිට ඕන විදිහට මේක වෙනස් කරන්න බෑ. ඒ තියෙන විදිහට තියෙනවා. වෙනස්කම් කරලා නිකන් අමාරුවේ වැටුනොත් අර මයිකල් ජැක්සන්ට වුණා වගේ තමයි වෙන්නේ අන්තිමට. දැන් ශ්‍රී රෝද රථයකට කොච්චර කෑලි බෑලි හයි කරලා ලයිට් දාලා සින්දු දාලා මොනවා කරලා ගත්තත් ස්ටිකර් අලවලා ඒක කාර් එකක්වත් බස් එකක්වත් වෙන්නේ නැහැ. ඒක ත්‍රිවිල් එකමනේ. ඒ හින්දා අර ඒ රූපේ තියෙන විදිහ තමයි ඔරිජිනල් ස්වභාවය.
සාමාන්‍ය ස්වභාවයෙන් අපි අමුතු විදිහට වෙනස් කරන්න ඕනේ කියලා ගියොත් එහෙම විකෘතියක් වෙලා විනාශයක් වෙන්නේ. මම බලාපොරොත්තු වෙන දේවල් මට සාධාරණව කරගන්න පුළුවන්කමක් නැහැ රූපේ එක්ක ගනුදෙනු කරද්දී. එතකොට ඒවම් මේ රූපම් මා හෝසි ඒවම් මේ රූපම් හෝතු මේ මගේ රූපේ මෙසේ වේවා මෙසේ නොවේවා ඒකක්වත් බෑ. ඒව ආත්මයි නම් එහෙම වෙන්න ඕන පුළුවන් වෙන්න ඕන. බුදුරජාන් වහන්සේ වදාලා යස්මාච කෝ භික්කවේ රූපං අනත්ත පින්වත් මහණනි යම් කරුණන් නිසා රූපය අනාත්ම වේද తස්මා රූපං ආබාදාය සංවත්තಂತಿ ඒ නිසා රූපය ආබාද පිනිස පවති නච ලබ්බති රූපේ රූපය ලබන්න බෑ මොනවද ඒවම් මේ රූපං හෝතු මගේ රූපය මෙසේ වේවා කියලා එහෙම නැත්තං ඒවම් මේ රූපං මා අහෝසීති මගේ රූපය මෙසේ නොවේවා කියලා එහෙම ලබන්න බෑ මෙච්චර කල් එහෙම ලැබපු කෙනෙකුත් නැහැ උත්සාහ අරන් ඇති මිනිස් ඕන තරම් මෙන්න මේ බුද්ධ දේශනාවෙන් තමයි අපි අනාත්ම ස්වභාවය පැහැදිලි කරගන්නේ මුලින්ම බුදුරජාන් වහන්සේ වදාලේ රූපේ ආත්මයක් නම් මේ රූපේට ආබාධ පිණිස පවතින්න විදියක් නැහැ මේ රූපේ තුල ආත්මයක් තියෙනවා නම් Tamanට ඕන හැටියට මේ වයසට යන්න එපා කියලා කළු වෙන්න එපා සුදු වෙන්න එපා මේම වෙන්න එපා මේ මේ විදියට හැම රැලි වෙන්න එපා හුද වෙන්න එපා කියලා නවත්තන්න පුළුවන් වෙන්න ඕනේ. අපි හිතමු ඔන්න කෙනෙක් ලෙඩ වෙනවා. රූපේ ආත්මයක් නම් එයාට පුළුවන් වෙන්න ඕන හා 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 මේ දවස්වල හරි කරදරයි මගේ රූපය ලෙඩ වෙන්න එපා කියලා අපිට කියන්න පුළුවන් වෙන්න ඕනේ එහෙමනම්. දැන් මේ දවස්වල ස්පිරිතාලේ යන්නත් බෑ හරි හරි ඕමින්ද කියලා කියන්න බෑ. මගේ රූපේ නම් මගේ නම් මේක මට කියන්න පුළුවන් වෙන්න ඕන හා හා මේ දවස්වල උණෙහිම් මිරිස්සාවෙම හදාගන්න එපා. මෙදස්සල කොරෝනා ප්‍රශ්නයක් තියෙනවා ස්පිරිතාල වලට බාර ගන්නෙත් නැහැ අරේ මේ කියලා එම කිව්වට බෑනේ ඔන්න පොඩ්ඩේ එහෙම වුණ ගමන් හැදෙනවා ගියපු ගමන් අනිත් ලෙඩත් බෝ වෙනවා මේ කොරෝනාත් බෝ වෙනවා ඔක්කොම වෙලා අමාරු වැටෙනවා ගොඩක් අයද වෙන්නේ අපිට දෙන්න බෑ නියෝගයක් ලෙඩ නොවීන්ට මේ ආත්ම දුස්ති ඉන්න කෙනා රූපේ ලෙඩ වෙනකොට තැති ගන්නවා එයා ඉක්මනට කේන්දරය අරන් දුවනවා කේන්දර බලන කෙනෙක් ළඟට ගිහිල්ලා කියනවා අනේ බලන්ට මෙයාට ලෙඩ වෙලා මට ලෙඩ වෙලා අනේ මේක නවත්තලා දෙන්න කියලා. අර කේන්දර බලන කපුන් නැහෙ දැනගන්නවා මෙන්න මෝඩ කෙනෙක් ඇවිල්ලා කියලා. මොකද මේ මිනිස්සු මෝඩ නැහැ. මේ මිනිස්සු ලෝක කපටි වර. මට මේ ළඟදී අහන්න ලැබුණ හොඳ කතාවක් මේ කපටිකම කියන්නේ බුද්ධිමත්කමේ අනුකරණයක් කියලා. දැන් අනුකරණය කියන්නේ අර අපි ඩුප්ලිකේට් එක කියලා කියන්නේ. ඔය ඔරිජිනල් එකේ ඩුප්ලිකේට් එකක් තියෙනවා අනුකරණයක්. ඒ වගේ. හැබැයි ඒ ගුණාත්මකකම නැහැ. දැන් ඔරිජිනල් එකේ තියෙන ගුණාත්මකකම ඩුප්ලිකේට් එකේ නැහෙනි. පෙනුමෙන් දැන් අපි ගමු රත්තරන් කියලා. රත්තරන් වල තියෙන ගුණාත්මකකම ඒ රත්තරන් වගේම පෙනෙන්න තියෙන ඉමිටේෂන් එකේ නැහෙනි. හැබැයි පෙනුමෙන් බැලුව බැලමට දෙකම එක වගේ දෙකම දාගෙන පාර යනකොට වෙනසක් නැහැ. හැබැයි සමහර අයට ඉමිටේෂන් ඇලර්ජික් වෙනවා. දාගත්ත තැන වන වෙනවා, කුණු වෙනවා, සැරව ගන්නවා. කන් වලට එහෙම දාගත්තාම කරාම්බු වශයෙන් එහෙම මාලයක් විදිහට දාගත්තාම බෙල්ල වටේ කර්මේවා වෙනවා. නද රත්තරන් එහෙම නෑ රත්තරන් දැම්මම මුකුත් වෙන්නේ බලන්න මේ එක උදාහරණයක් ගුණාත්මකකමක් තියෙනවා ඔරිජිනල් එකේ දැන් මෙතනත් එහෙම නෙමෙයි බුද්ධිමත්කම කියන්නේ ඔරිජිනල් එක ඒ බුද්ධිමත්කමට තියෙනවා සානුකම්පිත බව තියෙනවා සාධාරණීය තියෙනවා හරි වැරද්ද තියෙනවා ඒ ඔක්කොමත් එකනේ බුද්ධිමතා තීරණ ගන්න නමුත් කපටියා ඒ කියන්නේ අර ගුණාත්මකකම නැති බුද්ධිමත්කම වගේ තියෙන කපටිකම ඒ මිනිහට වැඩක් නෑ අනුන්ගේ දුක වේදනාව අරවා මේවා ඒවා වැඩක් නෑ කපටි විදියට තමන්ට වාසි විදියට තමන්ට තමන්ගේ පැත්තට හැමදේම එන විදියට අනිත් මිනිසුන්ට මොනවා වුණත් කමන්නේ නැහැ මැරුණත් කමන්නේ නැහැ ලෙඩ වුණත් කමන්නේ නැහැ මොනවා වුණත් කමන්නේ නැහැ කියලා වාසිය ගන්න පැත්තට වැඩ කරන ඒක කපටිකම අර දැන් මම මේ කියන්න ගියේ දැන් ඔය කේන්දර බලන සාහතර කියන කට්ටියත් මෝඩ නැහැ එයාලා කපටි කපටි කියන්නේ බුද්ධිමත්කමේ දැන් එයාලගෙන් එහෙම ඇහුවොත් ඔබතුමා කපටි නේද කියලා අනේ මම කපටි නේ මම බුද්ධිමත් කියනවා ඉතින් එයා හිතන් ඉන්නේ ඒක බුද්ධිමත්කම කියලා නමුත් ධර්මානුකූලව සහ බොහොම සියුම්ම සමාජ කාරණත් එක්ක ගලපලා බලද්දී දාර්ශනිකව බලද්දී මේ බුද්ධිමත්කම වගේම තියෙන ඒකේ මේ පිටපතක් එහෙම නැත්නම් පිටපතක් කියන එක හරි නෑ ඩුප්ලිකේට් එකක් තමයි එහෙම නැත්නම් අනුකරණයක් තමයි කපටිකම කියන්නේ අර කටේදු තෝරා බේරාගෙන කිරීමේ හැකියාව ඔක්කොම තියෙනවා දැනට සූසු ඇනේ ගහන්න පුළුවන් දැනුම තියෙනවා හැබැයි ගුණාත්මකම නෑ අර ක්වලිටි එක නැහැ ක්වලිටි එක නැති ඕන ජරා වැඩක් තමන්ගේ වාසියට තියෙනවා නම් කරනවා මොන තරම් විනාශයක් වුණත් මොන තරම් අනිත් අයට හානි වුණත් ඇයි අර ගුණවත්කම කරුණාව මෛත්‍රිය සානුකම්පිතකම ඒව නැහෙනේ ඒ නිසා අර කපටි සාත්‍ර බලන කට්ටිය මොකද කියන්නේ
මෙන්න මෝඩෙක් මෝඩෙක් කෙනෙක් ඇවිල්ලා කියලා ඊට පස්සේ ආ සෙත් කවිය ලියලා දෙනවා ඉතින් ලෙඩා බෝධියක් ගාවට ගිහිල්ලා පඳුරු පාක් කුඩම් පුදලා කොඩිවල ලියලා ඉල්ලනවා මගේ රූපේ මෙසේ වේවා මගේ රූපේ මෙසේ නොවේවා කියලා අන්න දැක්කද ආත්ම දුස්තියේ ඉන්න කෙනාට සිද්ධ වෙන දේ අන්දෙන බුදුහාමුදුරුව අල්ලග බුත් මේ අනාත්ම වාදය ගැන පෙන්නලා දුන්න බුදුරජාන් වහන්සේවත් අල්ලගෙන ආත්මවාදී කටයුතු කරන්න තමන්ට ඕන විදිහට මේ බලාපොරොත්තු ප්‍රාර්ථනා ඇති කරන කෙරෙන්නේ නැහැ නෙමෙයි කවදාකෝ ආත්ම දෘෂ්ටිය තියෙන කෙනා රූපේ යථාර්ථය තේරුම් ගන්නේ නැහැ අපි හිතමු මේ රූපය උත්පල වෙලා මරණාසන්න වෙනවා කියලා එයා ආයෙත් කේන්දරය අරන් දුවනවා කේන්දර බලන මිනිස්සයා ඒක බල්ලා කියන්නේ නැහැ මේක අනාත්මයි ඒ කතාව කියන්නේ නැහැ නේ එහෙනම් මොකද්ද කියන්නේ මේ ග්‍රහයෝ වගේයක් ඉන්නවා ඒ අය තමයි මේක කරලා තියෙන්නේ මේක මගහැරෙන්න පොල් පැලයක් පූජා කරන්න කියනවා එහෙම නැත්නම් රූපේට රූපයක් බාර වෙන්න කියනවා හරප් පැටියෙන් නිදහස් කරන්න කියලා කියනවා බලන්න ආත්ම දෘෂ්ටි ඉන්න කෙනාට වෙන දේ සක්කාය දිට්ඨියේ ඉන්න කෙනා ආය ආයමත් කැරකි කැරකි එතෙන්දමයි එන්නේ ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සක්කාය දිට්ඨියෙන් නිදහස් වෙනවා නම් එයා මේ රූපේ යථාර්ථය නුවණින් සිහි කරන්න ඕන මේ රූපය හේතුන්ගෙන් හටගත් දෙයක් සතර මහා ධාතුන්ගෙන් හටගත් දෙයක් කැඩී බිඳී වෙනසී යන දෙයක් කියලා ඒක හිතන්න ඕන අන්න එයා රූපය තුල ආත්මයක් නැහැ කියලා අවබෝධ කරගන්නවා එයා තමයි ආත්ම දෘෂ්ටියෙන් නිදහස් වෙන්නේ බලන්ට ආත්ම දෘෂ්ටි ඉන්න කෙනාට වෙන දේ එතකොට සක්කාය දිට්ඨියේ ඉන්න කෙනා ආය ආයමත් කැඩකි කැඩකි එතෙන්දමයි නෙන්නේ ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සක්කාය දිට්ඨියෙන් නිදහස් වෙන්න නම් එයා මේ රූපේ යථාර්ථය නුවණින් සීකරන්න ඕන මේ රූපය හේතුන්ගෙන් හටගත් දෙයක් සතර මහා ධාතුන්ගෙන් හටගත්තු කැඩී බිඳී වෙනසී යන දෙයක් කියලා හිතන්න ඕන අන්න එයා රූපය තුල ආත්මයක් නැහැ කියලා අවබෝධ කරගන්නවා එයා තමයි ආත්ම දෘෂ්ටියෙන් නිදහස් වෙන්නේ ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආත්ම දෘෂ්ටිය තියෙන කෙනා එක්කෝ රූපය ආත්මේ වශයෙන් සලකනවා එහෙම නැත්නම් අත්තනීවා රූපං සමනුපස්සති ආත්මය තුල තමයි රූපය තියෙන්නේ කියලා සලකනවා බලන්න අපේ මේ හිතේ ස්වභාවය කොයිතරම් කරුවලද කියලා එයා දීර්ණයකට එනවා බලන්න එයාට හරියට තේරුම් ගන්න බැරිකම අපිට අපිට ටක් ගාලා අර පේන දේ තමයි අපි හිතන්නේ එයා එනවා මෙහෙම තීරණය තමන්ගේ වසඟේ පවත්වන්න පුළුවන් දෙයක් මේකේ තියෙනවා ඒකේ ඇතුලේ තමයි රූපය තියෙන්නේ කියලා එයා ඒකට හරි ආදරේ වෙලා ඊළඟට එයා හිතනවා රූපස්මින් වා අත්තානං සමනුපස්සති රූපය තුල තමයි ආත්මය තියෙන්නේ කියලා දෙක දෙපැත්තට හිතනවා එහෙම නැත්නම් එයා හිතනවා රූපවන්තං වා අත්තානං සමනුපස්සති කියලා තමන්ට ඕන හැටියට පවත්වන්න පුළුවන් ආත්මේ හැදිලා තියෙන රූප වලින් කියලා මේ විදිහට එයා කොහෙන් බැලුවත් තමන්ගේ වසඟේ පවත්වන්න පුළුවන් දෙයක් හැටියට තමයි රූපේ දැක්කේ මේ සක්කාය දිට්ඨිය නිදහස් වෙන්න නම් ඒ පුද්ගලයා ආහාර ප්‍රත්‍යයෙන් හටගන්න මේ රූපේ යථා ස්වභාවය නුවණින් විමසිමසා බලන්න ඕන මේ රූපේ වෙනස් වෙලා යන ස්වභාවයට අයිති දෙයක් මිසක් මේකේ මම කියලා ගන්න ආත්මයක් තමන්ගේ වසඟේ පවත්වන්න පුළුවන් දෙයක් නෑ කියලා විදර්ශනා ප්‍රඥාවෙන් දකින්න ඕන අන්න යා තමයි රූපය මම නොවේ මගේ නොවේ මගේ ආත්මේ නොවේ කියන අදහසට එන්නේ ඔක මෙනෙහි කරාට වැඩක් නැහැ ඔය අදහසට එන්න ඕන නිතින් මෙයා කරුණු දැනගෙන ආර්ය ශ්‍රාවකයා රූපය ගැන විතරක් නෙමෙයි වේදනාව ගැන සංඥාව ගැන සංස්කාරය ගැන විඥාණය ගැන මේ විදිහට විමසිමසා බලනවා අපි දන්නවා විඥාණය පවතින රූපේ බැසගෙන විඥානේ පවතින වේදනාවේ බැසගෙන විඥානේ පවතින සංඥාවේ බැසගෙන විඥානේ පවතින සංස්කාරයේ බැසගෙන මේ ගැන හරි අවබෝධයක් නැතුව ඇලුම් කරන්න ගිය නිසායි මේක සිද්ධ වෙලා තියෙන්නේ අන්න යා නුවණින් විමසන්න පටන් ගන්නවා වේදනාව ගැන සතර ආකාරයටම බුදුරජාණන් වහන්සේ වදාලා වේදනාව අනාත්මයි තමන්ගේ වසඟේ පවත්වන්න බැරි දෙයක් දැන් අපිට වේදනාව තමන්ගේ වසඟේ පවත්වන්න පුළුවන් නම් සැප වේදනාව විතරක් තියාගන්නවනේ අපි දුක් වේදනාවට කොහොමත් කැමති නැහෙනේ. ඒ නිසා අපි සැප වේදනාව විතරක් තියාගන මේ කොරෝනා වසංගතයට අපි ගොදුරු වුණත් අපි සැප වේදනාවෙන් ඉන්නව එහෙනම්. අපිට ඔය දුක් වේදනා හරියන්නේ නැහැ. අපි ඔවා විඳලා පුරුදු අය නෙමෙයි. ඒ නිසා අපි සැප වේදනාව විතරක් තියාගෙන ඉඳලා උස්මා ගන්නටත් අමාරු වෙලා ඔන්න ඔය මැරලා යනවා කියලා. එහෙම හිතාගෙන හිටියට වැඩේ ඒ විදිහට සිද්ධ වෙන්නේ නැහැ. ඇයි මේක වසංගේ පවත්වන්න බැරි දෙයක්.
තමන්ට ඕන විදිහට කැමති දේ විතරක් තෝරගන්න බැරි දෙයක්. දුක් වේදනාවට එන්න ඉඩ දෙන්නේ නැතුව සැප වේදනාව විතරක් තියාගන්න විදියක් නැහැ අපිට. මේ වේදනාව තුළ ආත්මයක් තියෙනවා කියලා සක්කාය දිට්ඨියට පැමිණිච්ච කෙනා සැප විඳීමක් එනකොට පූජා වට්ටියක් අරගෙන දේවාලයට දුවනවා. ගිහිලා කියනවා අනේ මේ සැප වේදනාව අපට හැමදාම ලබා දෙන්න ඕන. එහෙම කියලා. එතකොට එයා හිතන්නේ බාහිර කෙනෙක් මේ සැප වේදනාව ලබා දෙනවා කියලා. බාහිරින් කවුරු හරි දෙවි කෙනෙක් හරි ඊට වඩා බලවත් ආත්මයක් හරි ඉඳගෙන අපිට අවශ්‍ය දේවල් ලබා දෙනවා කියලා හිතනවා. මේ ස්පර්ශ නිසා සැප විඳීම ඇති වෙනවා. සැපසහගත ස්පර්ශ නිරුද්ධ වීමෙන් සැප විඳීම නිරුද්ධ වෙනවා කියලා එයාට මෙනෙහි කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ, දැනුම ලැබෙන්නේ නැහැ. පුතජන කෙනාට දුක් වේදනාවක් එනකොට එයාට හිතෙන්නේ නෑ මේක ස්පර්ශ නිසා වෙනවා කියලා. එයා එහෙම හිතන්නේ නැහැ. එයා හිතන්නේ මට අපල වෙන්න ඇති කියලා. අපල වලින් බේරෙන්න කේන්දරය අරගෙන දුවනවා. ඉතින් එයාටත් අර බේතම දෙනවා. යන්න මේ පෑන් කාලයක් අරගෙන ගිහිල්ලා දවස් හත බෝධි පූජා තියන්න කියලා. එතකොට අපල නැති වෙයි කියලා. සක්කාය දිට්ඨිය තියෙන කෙනා දන්නේ නැහැ දුක් වේදනාව නැති වෙන්න දුක් සහගත ස්පර්ශ නැති වීම කියලා එක වෙන්නේ. එනිසා එයා රැවටෙනවා. මම මේ අසවල් දෙවියන්ට අසවල් බෝධියට අසවල් විදිහේ පන්සලට අසවල් පූජාව තිබ්බ නිසා තමයි මෙච්චර කල් මේ දුක් විඳින්න හිටපු වේදනාව නැතුනේ. ඔන්න හිතනවා. දැන් මට සැප ලැබුණේ ඒ නිසා කියලා. එයා කැරකි කැරකි සක්කාය දිට්ඨිය තුළට යනවා මිසක් අවබෝධය කරන්ට නම් හම වෙන්නේ නැහැ එයාට. අනේකයි සක්කාය දිට්ඨිය තියෙන හානිය. හැමදෙස්සෙම වැරදි මාර්ගයට අපි ඇදලා දානවා. බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තුලින් බලනකොට පේනවා සැපසහගත ස්පර්ශයක් නිසා සැප විඳීම හට ගන්නවා. සැපසහගත ස්පර්ශ නැතිවීමෙන් ඒ සැප විඳීම නැති වෙලා යනවා. දුක්සහගත ස්පර්ශයෙන් දුක් විඳීම හට ගන්නවා. ඒ දුක්සහගත ස්පර්ශ නැතිවීමෙන් දුක් විඳීම කියන එක නැති වෙලා යනවා. උපේක්ෂාසහගත ස්පර්ශයක් ඇතිවීමෙන් උපේක්ෂාසහගත විඳීමක් ඇති වෙනවා. උපේක්ෂා සහගත ස්පර්ශයක් නැතිවීමෙන් උපේක්ෂා විඳීම නැති වෙලා යනවා. සෝතාපන්න වෙන්න ඕන කෙනා මෙන්න මේ තමා තුලින් අවබෝධ කර ගන්න ඕන. එයාට තේරෙන්න ඕන තමන්ගේ වශයෙන් පවත්වන්න පුළුවන් දෙයක් වේදනාව තුල නැති බව. බුදුරජාණන් වහන්සේ වදාලා බැරි වෙලාවත් මේ වේදනාව තුල තමන්ගේ වශයෙන් පැවැත්විය හැකි දෙයක් තිබුණා නම් මේ වේදනාව ආබාධ පිණිස පවතින්නේ නැහැ කියලා. ඒ සෝතාපන්න වෙන්න කැමති කෙනා වෙන කෙනා මේක අවබෝධ කරගන්න එයාට තේරෙන්න ඕනේ. එහෙනම් තමන්ගේ වශයෙන් පවත් ගන්න පුළුවන් දෙයක් මේ වේදනාවේ නැහැ කියන එක එයාට ප්‍රත්‍යක්ෂයෙන් දැනෙන්න ඕන. කවුරුවත් කියනවට නෙමෙයි. බුදුරජාන් වහන්සේ වදාලා බැරි වෙලාවත් මේ වේදනාව තුල තමාගේ වශයෙන් පැවැත්විය හැකි දෙයක් තිබුණා නම් මේ වේදනාව ආබාධ පිණිස පවතින්නේ නැහැ කියලා. ඒ කියන්නේ දුක් වේදනාවක් ගැන දෙන්නේ නැහැ. තමන්ට ඕන දේ විතරක් කරන්න පුළුවන්. දැන් අපි ගත්තොත් අපිට සැප වේදනාව විතර දෙන්නේ කොයිතරම් දුක් වේදනා දැනෙනවද දැන් මේ කාලේ බලන්න. ඔළුවේ කැක්කුම්, ඇස් කැක්කුම්, කනේ කැක්කුම්, දත් කැක්කුම්, බඩවැල් වල, හන්දි වල, පපුවේ අමාරුකම් කොයිතරම්ද? රිදෙන දේවල් එනවද? කායික දේවල් විතරක්ම නෙමෙයි. මානසික වේදනාවල් නැද්ද? දැන් මේ දවස්වල මිනිස්සුන්ට හරියට තියෙන්නේ ඇඟේ වේදනාවට වැඩි මානසික වේදනාව. මානසික වේදනා, දුක් වේදනා පිරিলা හරියට ඒවා විඳිනවා. මේ සියලු වේදනාවල් හටගන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්. මේක දන්නේ නැති කෙනා තමයි හිතන්නේ මේක තුල ආත්මයක් තියෙනවා, කවුරු හරි කියන්නේ මේවා එවනවා. එතකොට වේදනාව තුල තමන්ගේ වශයෙන් පවත්වන්න පුළුවන් දෙයක් තියෙනවා. අර අහවල් දෙවියෝ තමයි මේක එවන්නේ. එයත් එක්ක කතා බහ කරලා බාරහාර වෙලා මේක බේරගන්න පුළුවන්. එයාට මොන මොන හරි පුද පූජා කළා, ස්තෝත්‍ර කිව්වා, මේක හරියනවා. අන්න ඒ මුලාවෙන් තොරව, ඒ මුලාවෙන් තොරව වේදනාව හටගන්න ස්පර්ශයෙන්, ස්පර්ශ නැතිවීමෙන් තමයි මේවා නැති වෙන්නේ කියලා තේරුම් ගන්න කෙනා වේදනාව පිළිබඳව සක්කාය දිට්ඨිය නිදහස් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා සංඥාව ගැනත් හතර ආකාරයක ආත්ම දෘෂ්ටියක් තියෙනවා කියලා. ආත්මය කියලා කිව්වේ තමන්ගේ වශයෙන් පවත්වන්න පුළුවන් කියන අදහසනේ අපි මුලින් කිව්වනේ. නමුත් සංඥාව තුල තමන්ගේ වශයෙන් පවත්වන්න පුළුවන් දෙයක් නැහැ. සංඥාව කියලා කියන්නේ හඳුනා ගැනීමට, ස්පර්ශයෙන් හටගන්නේ හඳුනා ගැනීම. ස්පර්ශය වෙනස් වීමෙන් සංඥා වෙනස් වෙලා යනවා. සාමාන්‍ය ජීවිතයේ තුල රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන අනිත්‍ය බවට පත්වීම හැමතිස්සෙම සිදුවෙන එකක් නේ. නමුත් අපි සිහිය පිහිටවල නැති නිසා, අපි ඒ ගැන අවධානයෙන් ඉන්නේ නැති නිසා, ඒක අවබෝධ වෙන විදිහට වීරිය නුවණ හසුරුවලා නැති නිසා අපිට මේක පේන්නේ නැහැ. යථාර්ථය පේන්නේ නැහැ. යථාර්ථය නොපෙනෙන නිසා අපට හිතෙන්නේ තමන්ගේ වශයෙන් පවත්වන්න පුළුවන් මේක කියලා. දැන් මේ බණ භාවනාවක් කරන වෙලාවට, අහන වෙලාවට හරි හරි වශයෙන් පවත්වන්න බෑ තමයිලු නේද කියලා හිතනවා. ආයේ සාමාන්‍ය ජීවිතේ වැඩ කටයුතු කරන්න පටන් ගත්ත ගමන් ආයේ හිතනවා වශයෙන් පවත්වන්න පුළුවන් කියලා. පුළුවන් කියලා ඒකට උත්සාහ ගන්නවා, කල්පනා කරනවා.
සෑහෙන්න හීන මවනවා මහන්සි වෙනවා හැබැයි ඇත්තටම වසඟේ පවත් ගන්න බැරි වුණාට පස්සේ හරියට දුක් වෙනවා වේදනාවටපත් වෙනවා සක්කාය දිට්ඨිය නිසා අපේ ජීවිතවලට සිද්ධ වෙලා තියෙන අවුල අපි මේ ජීවිතේදීම විසඳ ගන්න ඕන ඊළඟ ජීවිතේට කල් දාන්න හොඳ නැහැ ධර්මය අවබෝධ කරගන්නවා කියන එක පස්සට කල්ද දාන්න එක නෙමෙයි කරන්න ඕන ධර්මය අවබෝධ කිරීමේදී බුදුරජාන් වහන්සේ දේශනා කළ තියෙන ආකාරයටම තේරුම් ගන්න අපි මහන්සි ගන්න ඕන දැන් බලන්න දේශනාව ඔක ලස්සන මේ ප්‍රසිද්ධ උදාහරණයක් මේක අලුත් දෙයක් නෙමෙයි නමුත් බුදුරජාණන් වහන්සේම දේශනා කරපු උදාහරණයක් මේක හැම තැනකම වගේ උන්වහන්සේ මේ ධර්මයත් එක්ක තියෙන මේ අප්‍රමාදී බව කියන එක ඇත්තටම පෙන්නලා දෙනකොට බුදුරජාණන් වහන්සේ හැම තිස්සෙම පෙන්නන ඉතාම සරල සහ හැමෝටම පැහැදිලි උදාහරණයක් මේක අර මං කලින් කිව්වනේ ඔය සක්කාය දිට්ඨිය නැතිකරන්න මහන්සි ගන්න එක ගැන බුදුරජාණන් වහන්සේගේ අදහස ඒක මේ මොහොතේම පටන් ගන්න ඕන කියන එකනේ පස්සට කල් දාන්න සුදුසු දෙයක් නෙමෙයි මේක පස්සට කල් දාන්න ඕන නම් බුදුරජාණන් වහන්සේ මෙහෙම කියන්නේ නැහැ ආයුධයකින් පහර කාපු කෙනෙක් ඒ තුවාලේ සනීප කරගන්න යම් විදිහකද මහන්සි වෙන්නේ අන්න ඒ වගේ මහන්සියක් ධර්මය අවබෝධ කරගන්න උත්සාහ ගැනීමෙදි තියෙන්න ඕන කියලා එහෙමනම් අර මගුල් ගෙදර යන කෙනාට ආයුධයකින් පහර කෑවට පස්සේ ලේ ගලාගෙන මගුල් ගෙදර යන්න තිබුණානේ එහෙම කලේ නැහැ මගුල් ගෙදර කියන්න මහන්සිලා ඇඳ පැලඳගෙන පොරොන්දු වෙලා ඉන්න මේ වෙලාවට එන්න ඕන බාරගත් කටයුතු මේ ඔක්කොම තියෙද්දි එයාට දරුණු විදිහට ආයුධයකින් පහර කන්න වෙනවා තුවාලේ ලේ ගලනෝ එයා මේ තුවාලේ ලේ ගල ගලා අර මගුල් ගෙදරට දුවන්නේ නැහැ එයා ඉක්මනට ගිහිල්ලා ඒ තුවාලෙට ප්‍රතිකාර කරගෙන වෙලාව තියෙනවා නම් සෞඛ්‍ය තත්ත්වය හොඳ නම් අතෙන්ට යාවි නැත්තම් ඒ ප්‍රතිකාර කිරීමට මුල් තැන දෙනවා අනිත් වැඩ කොච්චර හදිසි වුණත් කොච්චර අවශ්‍ය දෙයක් වුණත් කොච්චර ඒ කාරණා කාරණා තිබුණත් ඒකට යන්නේ නැහැ මේ තත්ත්වෙ උඩ එතකොට එහෙමනම් මේ ධර්මය අවබෝධ කරනවා කියන වැඩපිළිවෙලෙදි බුදුරජාන් වහන්සේ දේශනා කළ තියෙන ආකාරය ඕකයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේම ගමන් කරන්න ඕන බුදුරජාන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව කියලා දේශනා කළෙත් ආර්ය අෂ්ටාංගික මාර්ගයට චතුරාර්ය සත්‍ය අවබෝධයට වෙන මාර්ගයක් නැහැ නිවන කරා යන්න තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය විතරයි සාමාන්‍ය ජනතාවට මේ මධ්‍යම ප්‍රතිපදාව කියන එක හරියට පැහැදිලි අවබෝධයක් නැහැ ඒ අය කියන්නේ අපි මධ්‍යම ප්‍රතිපදාවේ ඉන්නවා ඒ කොහොමද කියලා අහුවාම කියනවා අපි ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ කියලා කනවා බොනවා ඒක දිරවනවා එච්චරයි මේ විදිහට ධර්මයේ අර්ථ විකෘති කරගත්තොත් අවබෝධයක් කර ගන්න බෑ මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීමෙන්මයි කෙනෙක් අවබෝධය කරා යන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීම නිසා ධම්මැස පහළ වෙනවා අවබෝධ ඥාණය ඇති වෙනවා කෙලෙස් සංසිඳීම ඇති වෙනවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේවායි සැබෑ තත්වයේ දකින්ද ඒ දකින්න විදිහට විශේෂ ඥානයක් ඇති වෙනවා විශේෂ ඥානයක් චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධ වෙනවා අන්න එයා නිවන කරා යනවා එහෙමනම් යම් කිසි කෙනෙක් මේ ජීවිතයේ තුලදිම ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණුණොත් එයාට නිවන කරා යන්න හැකියාව ලැබෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙන්නේ සම්මා දිට්ඨිය ඇති කරගෙන යම් කිසි කෙනෙක් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණුණාට පස්සේ මේ මාර්ගය තුල එහෙට මෙහෙට හැරිලා වෙන් වෙලා යන අතුපාරවල් නැහැ කෙලින්ම නිවන කරා යන පාරක් හැබැයි යාට පුළුවන් ඕන නම් හයියෙන් යන්නත් එහෙම නැත්නම් හිමීට හිමීට යන්න. හිමින් ගියොත් ආත්ම හතක් ඇතුළත යා නිවන කරා යනවා. වේගෙන් යන කෙනාට මේ ජීවිතය තුළ දීම නිවන කරා යන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ පැහැදිලි කිරීම ඕකයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයට යම්කිසි කෙනෙක් පැමිණෙන්නේ පංච උපාදානස්කන්ධය අවබෝධ වීමෙන්. එහෙම නැත්නම් සම්මා දිට්ඨිය ඇති කර ගැනීමෙන් පංච උපාදානස්කන්ධය අවබෝධ කරන්ට නම් යා පටිච්ච සමුප්පාදය ගැන හොඳට ඉගෙනගෙන තියෙන්න ඕන. තමන් ඉගෙනගත්ත පිරිසිදු ධර්මයට අනුව යෝනිසෝ මනසිකාරයේ යෙදিলা නුවණින් විමස විමසා තේරුම් අරගෙන තියෙන්න ඕන. ඒකට තමයි භාවනා කරනවා කියලා කියන්නේ. භාවනා කිරීමේදී බුදුරජාණන් වහන්සේ සමත විදර්ශනා කියලා භාවනා ක්‍රම දෙකක් දේශනා කළා තියෙනවා. සමත භාවනාව තුලින් කරන්නේ පංච නිවන යටපත් කළා සමාධියක් දියුණු කරන්නේ. ප්‍රඥාව ලබන්න බොහෝම උපකාර වෙන සමාධිය. විදර්ශනා භාවනාව කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය අවබෝධ වන ආකාරයට චින්තනය මෙහෙවන එකට. අනේ එතකොට එයා චතුරාර්ය සත්‍ය අවබෝධය කරා යනවා විදර්ශනා භාවනාව තනිකරම
යෝනිසෝ මනසිකාර්ය තුලින් කරන එකක්. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච පාදස්කන්ධ ගැන අවබෝධයක් නැති කෙනාට ඒක එකපාරටම මේක කරගන්න අමාරුයි. පංච උපාදානස්කන්ධය තුල ආත්මයක ක්‍රියාකාරීත්වයක් නැහැ කියලා අවබෝධයක් නැති කෙනාට නිතරම පේන්නේ ආත්මයක් තියෙනවා කියලා. දැන් සාමාන්‍ය ජීවිතයේදී අපි මොන මොන වැඩ කටයුතු කළත් මොන මොන මතිමතාන්තරවල හිටියත් මේ පංච උපාදානස්කන්ධය ගැන මේ ජීවිතය ගැන සසර ගැන අපේ ළඟ තියෙන්න ඕන මේ අපි කොච්චර උගත් උනත් නැති උනත් කොච්චර ධනවත් උනත් නැති උනත් ඒවට වඩා මේ මේ ගැන සාමාන්‍යයෙන්වත් දැනුමක් තියෙන්න ඕන අපේ ළඟ මේක මේ අපිට ඕන විදිහට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි අපිට හසුරවන්න පුළුවන් දෙයක් නෙමෙයි මේක මේ ආත්මයක් එහෙම නැත්නම් මැවුමක් කවුරු හරි බල පුළුවන් කාර්යයක් විසින් මෙහෙවීමක් මේක නැහැ මේක තියෙන හේතු බල දහමත් තුලයි කියන මේ යථාර්ථයේ සාමාන්‍යයෙන්වත් සෑම දෙනා ළඟම මම කියන්නේ ලෝක සත්‍යය ගත්තාම අපි කියමු මිනිස්සයා කියලා සියලු මිනිස්සයන් ළඟ මේ අවබෝධය තියෙන්න ඕන නැත්නම් මහා පිස්සන් කොටුවක් වගේනේ මේක ඉතින් අපි චේතනා පහල කරලා හිතනවා චේතනා පහල කරලා වචන කතා කරනවා චේතනා පහල කරලා අනිකුත් මේ කයින් කරන ක්‍රියාකාරකම් කරනවා මෙහෙම කරනකොට මෙයාට තේරෙන්නේ නැහැ මේ සියල්ලටම ස්පර්ශය මුල් වුණා කියලා එයා හිතන්නේ තමන්ගේ වසඟේ පවත්වන්න පුළුවන් ආත්මයක් චේතනාව තුළ තියෙනවා කියලා නමුත් මගේ සංස්කාර මෙසේ වේවා මගේ සංස්කාර මෙසේ නොවේවා කියලා පවත්වන්න හැකියාවක් නැහැ එහෙම කරපු කෙනෙක් ඉන්නවද කොහෙවත් දැන් සාමාන්‍යයෙන් කොච්චර බලවත් අය ඉන්නවද නේද වෙන වෙන ඉතින් බෑනේ දැන් සාමාන්‍ය කෙනෙක් කල්පනා කරනවා අපි නම් සතර පාය වැටෙන්නේ නැහැ කියලා ඒකේ තේරුම තමයි එයා ප්‍රාර්ථනා කරනවා මගේ සංස්කාර මෙසේ නොවේවා කියලා. ඉතින් සමහරු කියනවා අනේ මේ මගේ ළමයි ආය ආයමත් මට දරුවෝ වෙලා හම්බ වෙන්න ඕනි කියලා. මෙයයි මගේ මුණුබුරු මිනිබිරියෝ වෙලා ආයමත් දකින්න ලැබෙන්න ඕනි කියලා. මම ආයමත් ආච්චි කෙනෙක් වෙනවා මම ඊළඟ ජීවිතේ මේ දරුවන්ගේ සීයා වෙනවා කියලා. මෙහෙම කියන අය ඉන්නවා. ඒ කියන්නේ තලත් ඇනි වෙලා ඉහනිකට හොඳට පැහිලා කාලෙ ගිහිලා හොඳට ජීවිතේ දුක සැප විඳලා ඒ තමයි එයා ප්‍රාර්ථනා කරනවා මේ තේරුමන්නේ මේ වැඩි මගේ සංස්කාර මිසේ වේවා කියලා. ඕක නෝ කියන්නේ. ඔය එකක්වත් ඒ විදිහට ලබන්න බෑ. ඒකට හේතුව සංස්කාර කියන්නේ අපිට ඕන ආකාරයට පවත්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. හේතු බල දහම ක්‍රියාකාරීත්වය. පොඩ්ඩ එහෙම වුණොත් ලොකු වෙනස්කම් වෙන දෙයක්. නමුත් සිහ පිහිටවල නෝන පිහිටවල සම්පූර්ණයෙන්ම මේක කඩා කප්පල් කරන්න පුළුවන්කම තියෙනවා මේ එකේ එක එක විදිහට ඔය හේතු බල දහම යන්නේක කඩලා විනාශ කරන්න පුළුවන්. සිහ හරියට පිහිටවල වැඩ කරොත් දැන් බුදුරජාණන් වහන්සේ පෙන්ලා දීලා තියෙනවා අවිද්‍යාව සහගත පුද්ගලෙක් පින් රැස් කරනකොට ඒ පිනට අනුකූල විඥානය හැදෙනවා කියලා. ඒ වගේම අවිද්‍යාව සහගත පුද්ගලෙක් පව් රැස් කරනකොට ඒ පවට අනුකූලව විඥානය හැදෙනවා. අවිද්‍යාව සහගත පුද්ගලෙක් රූප අරූප ධ්‍යාන වඩනකොට ඊට අනුකූලව විඥානය හැදෙනවා. දැන් අපි කියමු කෙනෙක් සංඥාවක් නොගෙන ඉන්ට අසඤ්ඤ සමාධිය පුරුදු කරා කියලා. එතකොටත් එයාගේ විඥානය ඊට අනුකූලව සකස් වෙනවා. මේකේ ක්‍රියාකාරීත්වය කඩා කප්පල් කරන්නට නම් මම කියන අදහසින් තොරව හේතු බල ධර්මයක් හැටියට බලන්න අපි පුරුදු වෙන්න ඕන. බුදුරජාන් වහන්සේ වදාලා මේ පංච උපාදානස්කන්ධයේ ක්‍රියාකාරීත්වය හරියට මැටි භාජනයක් පොළවේ ගහලා කුඩු කරනවා වගේ විනාශ කළා දාන්න කියලා. නුවණ තියෙන කෙනෙක් විතරයි මේක කරන්නේ. අනික මේ මෙතනදී තාම සියුම තේරුම් ගන්න ඕන දෙයක් තමයි දැන් මේවා අපි කටපාඩම් කළාට බණට කිව්වට කැමැත්ත තිබ්බට හරියන්නේ නැහැ. එයාගේ හිතේ සියුම්ම මේ කාරණා ටික වැඩෙන්න ඕන ඇතුලේ. අර ඉද්දිපාද ඒ වගේ දේවල් වැඩෙනවා වගේ මේ කාරණේ සම්පූර්ණව හිතේ වැඩෙන්න ඕන මේ චේතසිකය. මේක මේ කවුරුවත් කියලා දෙනවට බුදුරජාන් වහන්සේ දේශනා කළාය බණ පොතේ තිබ්බයි කියලා නෙමෙයි. තමන්ගේ හිතේ මෙන්න මේක මෙහෙමයි කියන ස්ථාවරව ඇති කරගත් අවබෝධය වැඩෙන්න ඕන. එහෙම වැඩෙන්නේ නැතුව අනිකුත් විෂයන් ඉගෙන ගත්තට යම් යම් දැනුම් සම්භාරයවල් තිබුණාට මේක හරියන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ වදාලා විඥානීය ක්‍රියාකාරීත්වයටත් අපි රැවටිලා ඉන්නේ මේ විදියටයි කියලා. මේ විඥානේ හටගන්නේ නාම රූප නිසා. උන්වහන්සේ පෙන්නලා දුන්නා මේ විඥානේ නාම රූප පැත්තට හැරී තිබෙන බව. නාම රූපයෙන් බැහැරට යන්නේ නැහැ. ඒකේ තේරුම තමයි සතර මහා ධාතුන්ගෙන් හටගත් රූපේටයි විඥානේ හැරිලා තියෙන්නේ. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන මේ නාමයන් ටික පැත්තට විඥානේ හැරිලා තියෙන්නේ. මේ නාම රූපයෙන් බැහැරව යන්නේ නැහැ. ඒ නිසා විඥාණය තුල පවතින්නේ තමන්ගේ වසඟේ පවත්වන්න බැරි ආත්ම ස්වභාවයක්. මට ඕන විදිහට කරන්න බෑ ඒක. මං එළියට යන්න කිව්වට එළියට යන්නේ නෑ. දැන් අපේ මේ ඇස, කන, නාසය, දිව, කය, මනස කියන ආයතන හය අපිට හොඳට හසුරවන්න පුළුවන්. දක්ෂ රියදුරෙක් වාහනයක් හසුරනවා වගේ. දක්ෂ රියදුරෙකුට පුළුවන් අනතුරක් නොවන විදිහට වාහනේ හසුරවන්න.
නමුත් එයා වටපිට බලබලා අසීහෙන් ගියොත් තමන් අනතුරටපත් වෙනවා. කොතනද ඒක වෙන්නේ කියලාවත් තමන් හිතාගන්න බෑ. ඒ විදිහට මේ ඇස කියන ඉන්ද්‍රියත් සංවර කරගන්න පුළුවන්. මේ කන කියන ඉන්ද්‍රියස් නහය මේක දිව මේවා සංවර කරගන්න පුළුවන්. මේ කය මේවා සංවර කරන්න තියෙන්නේ සිහියෙන් වීරියෙන් නුවණින්. එතකොට දැන් ඇසට රූපයක් එකතු වෙනකොට ඇසේ විඥානේ හට ගන්නවා. එතකොට අපි සංවර කර කරන්න ඕන විඥානේ නෙමෙයි අපේ ඇසයි. ඇස සංවර කරනකොට ඒ ඔක්කොම සංවර වෙලා යනවා. මේ විදිහට කන නාසය දිව කය මනස මේ සියලු ඉන්ද්‍රියන් සංවර කරන්න ඕන. ඒවා කරන්න පුළුවන්. මේ ආයතන හය සංවර කරන්න නම් එයා නිතරම සිහියෙන් ඉන්න ඕන. සිහිය කියලා කියන්නේ සතර සතිපට්ඨානෙට. එයා තමන්ගේ මේ ආයතන හය තුල සකස් වෙන පංච උපාදානස්කන්ධ ක්‍රියාවලිය නුවණින් විමස බලනවා. එහෙම බලනකොට තමන් තුලින් අවබෝධ වෙනවා මේ රූපය කියලා කියන්නේ සතර මහා ධාතුන් හටගත්තු දෙයක්. සතර මහා ධාතු අනිත්‍ය වෙලා යනකොට රූපයත් අනිත්‍ය වෙලා යනවා කියලා. එතකොට එයා රූපය තුල ආත්මයක් නැති බව අවබෝධ කරගන්නවා. එයාට අවබෝධ වෙනවා වේදනාව තුලත් ආත්මයක් නැහැ. ස්පර්ශය තුලින් හටගත්තු වේදනාව ස්පර්ශය අනිත්‍ය වෙලා යනකොට වෙනස් වෙලා යනවා. සංඥාව තුලින් තුල ආත්මයක් නැහැ. ස්පර්ශයටගත්තු සංඥාවක් තියෙන්නේ. ඒක තුල ඒක ස්පර්ශය අනිත්‍ය වෙලා යනකොට අර වෙනස් වෙලා යනවා ඒ සංඥාව. එතකොට සංස්කාර තුලත් ආත්මයක් නැහැ. ස්පර්ශය මේක හටගෙන තියෙන්නේ. සංස්කාර ස්පර්ශය අනිත්‍ය වෙලා යනකොට වෙනස් වෙලා යනවා. ඒ වගේම විඥානය තුලත් ආත්මයක් නැහැ. නාම රූප නිසා හටගත්තු විඥානය නාම රූප නිරුද්ධ වෙලා යනකොට අනිත්‍ය ස්වභාවයට පත් වෙලා විඥාන නිරුද්ධ වෙලා යනවා කියලා. මෙච්චර කාලයක් තිස්සේ පංච උපාදානස්කන්ධ නිරුද්ධ වුණේ නැත්තේයි අපි කෙරෙහි දක්වපු ඇලුම් කිරීම නිසා. අපි බොහොම සතුටින් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන මම කියලා පිළිගත්තා. කල්ප ගානක් තිස්සේ අද ඊයේ නෙමෙයි මම කියලා පිළි අරගෙන ඉන්න නිසා ඒ තුලින් ආය ආයමත් හදලා දෙන්නේ මේ පංච උපාදානස්කන්ධයමයි. කල්ප දාස් ගණන් හිතන්න බෑ. අනමතක් ගොයම් බික්කවේ සංසාරෝ පුබ්බා කොට නිපඤ්ඤායති කියන මීට වඩා අමුතු දෙයක් අපිට මේකෙන් ලැබෙන්නේ නැහැ. තව කොයි හැටි ගියත් මේ සංස්කාර ටිකම එහෙට මෙහෙට පොඩ්ඩ හැඩ වෙනස් කරලා දෙනවා. සතර මහා ධාතුන්ගෙන් හටගත් රූපයක් හැර ආත්මයක් වූ තමන්ගේ වසඟේ පැවැත්විය හැකි රූපයක් හමු වෙන්නේ නැහැ කොහෙවත්. ස්පර්ශයෙන් හටගත් විඳීමක් හැර වෙන විඳීමක් හමු වෙන්නේ නැහැ. ස්පර්ශයෙන් හටගත් සංඥාවක් හැර වෙන එකක් නැහැ. සංඥාව ඒ වගේම ස්පර්ශයෙන් හටගත් සංස්කාරයේ ඒ ඇරෙන්න වෙන එකක් නැහැ. නාම රූපෙන් හටගත් විඥානේ හැර වෙන විඥානයක් නැහැ. මේකම තමයි රූපේ පොඩ්ඩක් හැඩේ වෙනස් වෙනවා. අපි සක්විත රජවරු වෙලා ඉන්න ඇති, බල්ලු බලල් වෙලා ඉන්න ඇති, සත්තු සරුපිය වෙලත් අපි ඉන්න ඇති, කොච්චරනම් පෙරේත වෙලා ඉපදිලා ඉන්න ඇද්ද, කල්ප ගණන් නිරේ දුක් විඳින ඉන්න ඇති. ඊට පස්සේ දෙවිවරු වෙලා දැන් හැම පංච උපාදානස්කන්ධයම හේතු නිසාට ගත්ත හේතු නැතිවීම නැති වෙලා කියලා. දෙවි දේවතාවුරු වෙලා කොච්චර සැප විඳින්න ඇද්ද, බුදුවරු දැක දැක ඉන්න ඇති අහක බලන්න. මේ හැම ජීවිතයක් තුළම විඥානේ රූපේ බැසගෙන තිබුණා. විඥානේ වේදනාව බැසගෙන තිබුණා. විඥානේ සංඥාව බැසගෙන තිබුණා. විඥානේ සංස්කාරය බැහැලා තිබ්බා. මේ ඔක්කොම තණ්හාවෙන් තෙම තෙමා තමයි හිටියේ අර බීජේ වගේ. අද අපි කරන්නේ තේ ටිකමයි. එදා කළෙත් ඒ කල්ප ගානක් පොඩි සෙල්ලමක් නෙමෙයි. බුදුරජාන් වහන්සේ වදාලා මේ රූපේ කෙරේ තිබෙන රාගය ප්‍රහාණය කළොත් සංසාර ගමනට හේතු වෙන කාරණයක් හැටියට විඥානේ රූප තුල බැස ගන්න බැරුව යනවා. ඒ නිසා මොකද්ද වෙන්නේ? අර මුණ සිඳිලා යනවා. වේදනාව කෙරේ තියෙන රාගේ ප්‍රහාණය කළොත් අරමුණ සිඳල යනවා. ඒ කියන්නේ සංසාරේ පැවැත්මට කාරණයක් හැටියට විඥානේ වේදනාව තුළ බැස ගන්න බැරුව යනවා. එවන් සංඥාව කෙරේ තියෙන රාගේ ප්‍රහාණය කළොත් අරමුණ සිඳල යනවා. ඒ කියන්නේ සංසාරේ පැවැත්මට හේතු වෙන කාරණයක් හැටියට විඥානේ සකස් වෙන්නේ නැහැ. සංඥාව තුළ බැස ගන්නේ නැහැ. සංස්කාර කෙරේ තියෙන රාගේ ප්‍රහාණය කළොත් අරමුණ සිඳල යනවා. සංසාර පැවැත්මක් පිණිස යලි උපතක් පිණිස සංස්කාර සකස් වෙන්නේ නැතුව යනවා. මේ විදිහට උන්වහන්සේ වදාලා විඥානයේ කෙරෙහි තිබෙන රාගයත් එහෙමයි ප්‍රහාණය කළොත් විඥාණයට පවතින පිහිටක් නැතුව යනවා. ඒක හරියට අර අපි සූත්‍ර දේශනාවේ ආරම්භයේ කිව්වා වගේ බීජයකට පැලවෙන්න වතුර නොදා ඉන්නවා වගේ වැඩක්. බුදුරජාණන් වහන්සේ වදාලා දැන් රූප වේදනා සංඥා සංකාර කියන පොළව තියෙනවා. විඥාණය නැමැති පැලයක් තියෙනවා. මේ පැලේට තණ්හාව නැමැති වතුර දාන්නේ නැත්නම් මුල් වලින් අර පෘථුවිසාරේ පොළවේ පස් පොහොර උරාගන්නේ නැහැ. එතකොට පැලේ මුල් වේලිල යනවා. ගහේ මල් පීදීගෙන ඇවිල්ලා තිබුණා. ඒ මල් හැලෙනවා. හොඳට හැදිලා තියෙනවා වෙන්න පුළුවන්. ගෙඩි තිබුණා නම් ඒ ගෙඩි ටිකත් හම් වෙලා බිමට වැටෙනවා. ගහේ කොළ හැලෙන්න පටන් ගන්නවා. සාරවත් අතුයිති වේලෙන්න පටන් ගන්නවා. අන්න ඒ විදිහට තණ්හාව ප්‍රහාණය වෙලා වෙනකොට විඥානයේ ක්‍රියාකාරීත්වය දුර්වල වෙන්න පටන් ගන්නවා. බුදුරජාන් වහන්සේ උපමාව කළා. එතකොට පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය අහෝසි වෙලා යනවා.
රූප වේදනා සංඥා සංඛාර වල පිහිට නැති වෙනකොට විඥාණය වැඩෙන්නේ නැහැ. වැඩෙන්නේ නැති වුනම සකස් වෙන්නේ නැහැ. සකස් නොවෙනකොට රූප වේදනා සංඥා සංඛාර නිදහස් වෙනවා. අන්න ඒක තමයි අරහත්වය කියලා කියනລະ පහනක් නිමිලා ගියා වගේ නැවත තැනක හට ගන්න නැතුව යන්නේ. ඒ රූප වේදනා සංඥා සංඛාර පංච උපාදාන ස්කන්ධ ආගියත නැතුව යනවා. අපි කවුරුත් තම තමන්ට ආදරේ නම් මේ පංච උපාදාන ස්කන්ධ දුක අවබෝධ කරගෙන සක්කාය දිට්ඨිය නිදහස් වෙලා නිවන කරාම යන්න ඕන. එහෙම නැතුව කවුරුවත් අපි සසල දුකෙන් නිදහස් කරන්නේ කවුරුවත් ඇවිල්ලා බුදු කෙනෙකුටවත් බෑනේ. දෙවි කෙනෙකුටවත් බෑනේ. අපි විසින්ම හිතාමතා මේ ධර්මය අවබෝධය කරා යන්න ඕන මිසක්කා වෙන කරන්න කෙනෙක් නෑ. මේ බුද්ධ ශාසනය උපකාර කරගෙන ඒ දේ ඔබට මට කරගන්න අපේම නුවණින් කරගන්න වාසනාව ලැබේවා. මේ ධර්මානුශාසනාවලුත් ඒ සඳහා මහෝපකාරී වේවා කියන අදිෂ්ඨානයේ ප්‍රාර්ථනාව අපි ඇති කරනවා. ඉතින් අද මේ බීජ සූත්‍රයෙන් අපි දේශනා කරපු ධර්ම දේශනා මාලාව අවසන් වෙනවා. ඉතින් මේ වෙලාවේ අපි බලාපොරොත්තු වෙන්නේ දායකත්වයෙන් දන්න පින්වත් පිරිසට පින්පෙත් අනුමෝදන් කළ ආශිර්වාද කරන්න. මේ උතුම් ධර්ම දේශනාවේ මහා පින්කමට පින්බර දායකත්වය ලබා දෙමින් මුළු මහත් ලෝකයකට දහම් රසය විඳින්නට වාසනාව ලබා දෙන්නේ මහනුවර අම්පිටියේ අංක 321 නිවසේ පදිංචි නිමාලි සෙනවිරත්න, චලනි සෙනවිරත්න, දමයන්ති සෙනවිරත්න ඇතුළු පවුලේ පින්වත් පිරිස. ඒ පින්තුන් බලාපොරොත්තු වන මීට වසර දෙකකට පෙර අභාවයට පත් වුන චන්ද්‍රබානු බණ්ඩාර සෙනවිරත්න, දයාබර පියතුමන්ටත්, මාලනී සෙනවිරත්න ආදරණීය මවතුමිය ප්‍රමුඛව නමින් මිය පරලොව ගිය සිළු සංසාරගත ඥාති මිත්‍රාදීන්ට පින්පෙත් අනුමෝදන් කරන්ට. සුජීවත්ව වාසය කරන නිමාලි සෙනවිරත්න මවතුමියට, දමයන්ති සෙනවිරත්න, චලනි සෙනවිරත්න, ශෂික සංගක්කාර, චනුදි සංගක්කාර ඇතුළු පවුලේ සැමට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරන්ට. එවගේම හබරාදුව මීපේ සිරිමැදුර පදිංචි අසේල ප්‍රියාණි නවෝදා, ගයාන්, දුලංජනි, චින්තක, විදුමිනි, මිලින්ද ඇතුළු ඒ පින්වත් ධර්මනුගුරු මිනිබිරියන්ගේ දායකත්වයෙන් සිද්ධකන මේ පින්කමේදී බලාපොරොත්තු වෙනවා ගාල්ලේ පදිංචි වින්සට් පද්මසිරි ලියනගේ සහ චන්ද්‍රිකා ලියනගේ කියන දෙමව්පියන්ට. ඒ පින්නතුන්ගේ 46 වන විවාහ සංවත්සරය වෙනුවෙන් ඒ මව්පිය දෙපළට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්ට. පවුලේ සෑම සිළු දෙනාට ත්‍රිවිධරත්න ආශිර්වාදේ ප්‍රාර්ථනා කරන්ටත් කල්පනා කරනවා. ඒ වගේම තනමල්විල කිතුල්කොටේ 180 කණුව පියසිරි නිවසේ සුනේත්‍රා, චමින්ද, සුජීවනී සහ ලසන්ති යන මහත්ම මහත්මීන්ගේ අරමුණු අතර 73 වන ජන්මදිනයේ සමරන ජේ.පී. ගුණවතී මවතුමියට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්ට, අභාවප්‍රාප්ත එන්.එම්. පියසිරි පියතුමන්ට, නන්දිය නප්පුහාමි සීයාට, ඇසලින් නෝනා ආච්චිට, හේමපාල සහ වෛද්‍යරත්න කියන මාමලාට, සුගුණවතී ලොකු අම්මා ඇතුළු නමින් මියගිය සිළුම ඥාතීන්ට පරලොවසෙන් පින්පෙත් අනුමෝදන් කරන්ට වගේම මනුක පුතාගේ සහ පවුලේ සෑම දෙනාගේම අධ්‍යාපන කටයුතු ඇතුළු සියලු කටයුතු කාරණා සාර්ථක වේවායි ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරනවා. ඉබ්බාගමුව දීයාවේ ආරාමයේ අසල පදිංචි ධනවති වික්‍රමාරච්චි, සුමිත්‍රා වික්‍රමාරච්චි ඇතුළු පවුලේ සෑම දෙනාම මේ උතුම් පින්කමට දායක වෙලා බලාපොරොත්තු වෙනවා මීට වසරකට පෙර අගෝස්තු 20 වනදා අභාවයට පත් වුන එච්.එම්. නන්දාවති මවතුමිය ඇතුළු නමින් මිය ගිය සියලු සංසාරගත ඥාතීන්ට පරලොවසෙන් පින් අනුමෝදන් කරන්ට. ඒ වගේම අද දිනේ 11 වන ජන්මදිනයේ සමරන එස්.එම්. ලසිත් රසාංජන පුතාට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරන්ට. ඒ වගේම ඒ පුංචි දරුවට සුභ උපන්දිනයක් වේවා කියලා සෙත් පතන්ට, අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා කියලා ආශිර්වාද කරන්ට, ධනවති වික්‍රමාරච්චි, සුමිත්‍රා වික්‍රමාරච්චි ඇතුළු පවුලේ සෑම සිළු දෙනාට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරන්ටත් ඒ පින්තුන් කල්පනා කරනවා. එමනම් ඒ දායකත්වයේ දරූ පින්වත් පවුල් හතරේම ශ්‍රද්ධාවන්ත පින්වතුන්ගේ අරමුණුවල හැටියට මේ රැස් කරගත් උදාර්ථරු ආනිසංස මුලින්ම දෙවියන්ට ලැබේවා. දෙවියෝ සතුටෙන් අනුමෝදන්ව දිවිසුරු දියුණු කරගෙන ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් මහා නිවනින් සැනසීම උදා කරගනිත්වා. මේ උතුම් පින්කමේ දායකත්වය දන්න පිරිස බලාපොරොත්තු වන තමන්ගේ නමින් මියගිය නම් සඳහන් කළ සියලුම ඥාතීන්ට පරලොව වශයෙන් මේ පින් ලැබේවා. ඒ අයගේ සසර සුවපත් උතුම් නිවනින් සැනසීම උදා කරගනිත්වා.
සුජීවත් විඳගෙන මේ මහා පින්කමට පින්බර දායකත්වයේ සලසන ඒ කල්යාණ මිත්‍ර පින්වත් පවුල් හතරේම ශ්‍රද්ධාවන්ත පින්නතුන්ට ඒ වගේම මේ අය බලාපොරොත්තු වෙන සුජීවත් වෙන සීලුම දෙනාට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවේ දීර්ඝායුෂ වේවා ධර්මාවබෝධය වේවා අපි හැම දිනාටම මෙලව පරලෝ දෙලව සූපත්ව සංසාර දුකින් අත මිදී උතුම් මමා මහ නිවනින් සැනසෙන්නටත් මේ මහා පින පාරමිතාවක්ම වේවා ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං චිරන් රක්ඛන්තු ධම්ම දේශනං චිරන් රක්ඛන්තු ත්වං සදා